Mirror FM. What the rule? ओम श्री सिद्ध विश्वलोकनाय नमः नमः त्रेतुंड महाबाजीरं देशुपदलं वंदनीयांगे सह दाते मको पूर्णिमते नेवं කොහෙද දැන් ඉන්නේ උන්ට තව එකෙක්ට හුනියමක් කරගන්නවත් වෙලාවක් තියෙන එකක් ඈ මේක තාත්තේ කේස් එක මේකයි මොකද්ද මට පේන්නේ තාත්තේ දැන් හුනියන් උනත් self service කරගන්නවා ඈ ඒ කියන්නේ තාත්තේ Taman තනියෙන් හුනියන් වලල ගන්නවා ඈ ඒ කොහමද බා ඒ තාත්තේ අපේ ලොකක්ක ඈ හුනියන් තුනක් වලලගෙන තියෙන්නේ ෆෝන් පැකේජ් තුනක් පාවිච්චි කරනවා ඔව් එහෙම ගත්තාම ඉතින් අපේ රට ඕනියන් නොවන්නේ මොකද්ද කියලා ගිය හංගෝ මට ඇත්තටම මේ දවස්වල තාත්තට බිස්නස් හොඳ මදිද කියන්නකෝ ඔහේ නෑ පුතේ මිනිස්සු බිසි වුණාම වෙන කාටවත් විනයක් කටින්නවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නෑනේ අන්න ඒකනේ කේස් එක ඔන්න වෙලාව තියෙනවා නම් නිකන් ඉන්න ගමන් කල්පනා කරනවා අල්ලපු ගෙදරට හරි විනයක් කටින්නේ ඒකනේ තාත්තා අපේ ඉස්සර ගහේ ගහලා තියෙන බෝඩ් එකක් දැන් පේනවා මදි නේද ටිකක් අප්ඩේට් කරලා ගත්තද පට්ටේ එතකොට උඹ කියන්නේ කොයි විදියට බෝඩ් එක ගහන්න කියලාද ඔය? තාත්ති අපි මේ බෝඩ් එක ගහන්න ඕනි ඒක දැක්කම අනේ අපි අසරණයි කියලා මිනිසුන්ට බය හිතෙන්නේ. එහෙමද? අපි බෝඩ් එකක් අලුතින් ගහමු. උඩින්ම දාමු. කිසිවෙකු විශ්වාස නොකරන්න. සිනහව විනයකි. සුහදකම හුනියමකි. උදේ අන්න මට දැන් උඹ ගැන පුංචි බලාපොරොත්තුවක් ඇති වුණා හොඳේ මගෙන් පස්සේ මේ උතුම් සාත්‍රයේ බාර ගන්න එකෙක් ඉන්නවනේ දෝ කියලා හිතුණා තාත්ති අපි මේකට අනිවාර්යයෙන්ම ජ්‍යොතිෂයන් පටලව ගන්න ඕනේ එහෙමද ඒ රාෂ්ටක කියන්නේ තාත්තේ සල්ලි ගලන උල්පතක් හොදී අපි තමු තාත්තේ වෙනසකට වගේ යටිපතුල බලා සාස්තර කියනු ලැබේ කල්තලු විශේෂයි අයියෝ මේ පුතේ එතකොට දැන් ඔය හැරගිය පෙම්වතා පෙම්වති වරුතුණෙන් දෙපතුල ළඟට ගෙන්න නේව දැන් ගහල වැඩක් නැහැ නේද එහෙම දැන් මේ පූජනීය ප්‍රේම වෘතාන්ත දැන් කොහෙවත් නැහැ නේ නේ දැන් අපේ අක්කගේ හැරගිය පෙම්වතුන් ගෙන්නුවත් හන්දිය පිටතිය පුරවන්න පුළුවන් नवग्रह पूजा संधा BBPS गिनी देन गे वरहां एतुले मंतराचारे के बोर्ड के BBPS कियान्ने बां बाहिरव बूत प्रेत स्पेशलिस्ट ලංකොට පිරිවර සමදෙන සමගි වෙලා දෙන්නට සොඳ පුද පඳුරු සොඳ රටක් බලා අපහට කොට එන්න පුළුවන් දැයි සිතලා ගින්තොට මම දැනිමි යමු අපි සතුටු වෙලා මේ දුවේ පත බෑවුනි ඒයි තාත්තා අනේ පුතේ පොල් කට පත්තු කළ දේවාලේ දුම් පොඩ්ඩක් අල්ලහමයි දුවේ දැන් දුම අල්ලලා හඳුන් කූරු ගහලා තිබ්බහම ඈතර නිකන් මේ දේවාලේ හැපනින් වගේ පේනවනේ එතකොටනේ මොකක් හරි මේකට ඇදිලා එන්නේ ආ ඒකද තාත්තා ඔය කවුරුත් නැති වුණත් හයියෙන් කවි කියන්නේ මම හයියෙන් කවි කියන්නේ කවුරුත් නැහැනේ නේද වටපිට මම හයියෙන් කවි කියන එකට හේතු දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා පුතේ මගේ කයි ඇහිලා මොකෙක් හරි ආවොත් උගෙන් පඳුරක් තලා ගන්න පුළුවන් අනික මම සද්දයක් නැතුව හිටියොත් උඹලා අම්මා මට කතා කරලා එක්ක රෙදි හොද ගන්නවා නැත්නම් පොල් ගා ගන්නවා රටේ නැති වැඩ කර ගන්නවා අන්න ඒකෙන් ගැලවෙන්න තමයි පුතේ මම මේ හයියෙන් කවි කියන්නේ කේමද තාත්තා ආ අනි මම මේක දැනගන්න හරි ආසයි මොකද්ද අම්මේ ඒක හුඟක් බය හිතෙන ත්‍රාසජනක කතාවක් පුතේ. මම දවසක් තොයිලයක් ඉවර වෙලා පාන්දර ගෙදර එනවා. කරේ බෙරේ. වැරදුනා බෙරේ කරේ. අතේ පාකුඩන්. ඔහොම මම මරගාත කනත්ත ළඟින් එනකොට මෙන්න බොලේ මොහිනි. තාත්තා. පාන්දර කොහොමද මොහිනි එන්නේ? එයා එන්නේ රෑ 12ට නේද?
මමත් මුලදී හිතුවේ පාන්දර වැඩට යන්න එන නංගි කෙනෙක් කියලා. පස්සේ තමයි දැනගත්ත මේ මොහිනී නයිට් ඩියුටි ඕෆ් වෙලා කනත්තට යන ගමන් කියලා. ඒකයි. ඉතින් තාත්තා මොහිනී තාත්තට රිද්දන් දෙන්න කිව්වද? නෑනේ. සුපුරුදු පරිදි යාමට ළමයා වඩා ගන්නයි කිව්වේ. මාත් පෙන්න ගමන් ළමයා වඩා ගත්තා. ඔය ගෑනුන්ට රිදියන් දනවට වඩා ඒක පහසුයිනේ. තාත්තේ. ඈ. ඒක තමයි බම් මම්මේ කියන්න හදන්නේ කියන්නකෝ බාටවා කියන්න එපා හොඳේ නේනේ ළමයා වඩා ගත්ත ගමන් මෙන්න යකෝ මම මොහිනී කියලා කිව්වා කියහන්කෝ එසනින් මට මොහිනී ගැන ආදරයක් ඇති වුණා එක මන්තරයයි කිව්වේ මනුස්ස දුවක් වුණා දැන් ඔය ඉන්නේ උඹලා අම්මා ඒ තමයි බම් මොහිනී ඒ කොහොමද ඒ කොහොම දාන්න බං කට ඇරියාම තාම යක්ෂ ගතිය තියෙන්න ඔය එතකොට අර වඩා ගත්ත ළමයා උඹ කාටවත් කියන්න එපා ඒ ළමයා තමයි බං උඹ ඉරට ඉර පුල්ලේ සඳට සඳ පුල්ලේ අතර කට ඇර පුලි පුල්ලේ ඒසවා පො අන්නේ මන්තරේ කටපාඩම් කරගනි මොකක්ද ගුරුනාසේ මන්තරේ මොන වගේ දෙයකට පාවිච්චි කරන්නේ ඔන් ඕක කොටි මෙල්ල කරන මන්තරයක් මේ ඇයි ගුරුනාසේ කොටි මෙල්ල කරන මන්තර මොකටයි මේ පැත්තේ කොටි නෑනේ ඔ කොටි නැති වුණාට අපේ ලොකු ගෙල්ල ගෙදර ඉන්නවනේ මම දැකලා තියෙනවනේ ඒකේ පහන් දිරේ වගේ ඇඹරිලා යනකොට උඹේ දිවත් එළියට එනවා මේ ඒ නං ගුරුනාසේ ඒ කොටි මන්තරේට සමගාමීව මේ වලස්සුන්ටත් මන්තරයක් කියලා දෙන්න බැරිය හරියන්නේ බෝය වටෙන් අහන්නේ අපේ මායියගෙන් ඒ කියන්නේ උඹලා ඔය නැන්දගෙන් ආරක්ෂා වෙන්න මන්තර යන්නේ මොන මන්තරයක්වත් එයාට ආන්සර් කරන්නේ නැහැ බං ඇත්තට ගුරුනාන්දේ මාමා ඒක හින්දා අපේ කෙල්ල පස්සෙන් යනකොට ටිකක් පරිස්සමෙන් හොඳේ මාමා මට සපෝට් නේ ඔයකට තරම් කලින් ඉල්ලපු වලස් මන්තරයකුත් තියෙනවා ලියාගනින්කෝ අරුමුණි ගුරුමුණි බිරින්දට්ටු මහවලස් බරුබරු ගස්න පො හැබැයි කොළුවෝ මන්තරේ බලගතුණත් වැඩක් නෑ හොඳේ ඇයි මාමයි අපේ මායියට ඕවා අහන්නේ මන් දන්නවනේ පරිස්සමෙන් ඈ ගුරුනාන්දේ මාමා මොකෝ දැන් හැබැයි මොය වාසී ගුරුකෝ ඇත්තේ යොන් මම නිකන් අහන්නේ මේ කාටවත් කරන්න එහෙම නෙවෙයි අනේ මේ කොයියෝ වාසී ගුරුකන් නිකන් අහන්න අනේ නිකන් පාලයන් යන්න මේ බූලිය ඇඩියෝ මේ ඔය වාසී බොරු බොල ඔය තේරුමක් නෑ මම දන්නවනේ නිකන් කාලේ කා දැමීමක් ඔබට හිත ගිය කෙල්ලෙක් ඉන්නවා නම් ඔය වාසී බල්ලට දාලා ගුරුකමක් තියෙන අන්නේක කරහ මං කියලා දෙන්න අනේ කියලා දීපංග මාමා දෙකින් මගේ මූණ හරි තියෙන ප්‍රබලම වාසී ගුරුකමුත් මේවට පරාදයි හොඳේ සාක්කුවේ හා මෙහා පේන ෂර්ට් එකක් කඩෙන් අරගෙන ඇඳහන් ඒ සාක්කුවේ 5000 කොලයක් දෙකට නවලා ඒක ඇතුළට තව කඩදාසි කොල ටිකක් දාලා මිටියක් වගේ පේන්න දාහන් ඒකව සාක්කුවට ආ හිතගිය කෙල්ල ඉස්සරහට ගිහින් ඇහක් වහලා කටකොනකින් හිනාවයක් එමෙ අන්නාරි ආයි 100ට ලක්ෂයක් ඔට්ටුයි බොල කමේ කඩාගත්ත වැස්සි වගේ පස්සෙන් එන්නේ ඕ මේ එක නෝරදින ගුරුකමක්ද ගුරුනාසේ මාමා ආයි අහනවා බොරුනම් ඔය ගුරුකම අපේ දුව පත බෑවුනීට ටෙස්ට් කරලා බලහන් හරිදරයක් වෙන එකක් නෑ හැබැයි කිල්ලට අහුනොත් නම් මන් දන්නේ හොඳේ ඒ කිව්වේ ඒ කිව්වේ අපේ පවුලට අහුනොත් ඒ කියන්නේ උඹලා නැන්දට අහුනොත් 5000ක් නැති වෙලා ඉස්සරහ දත් දෙකක් එහෙමත් නැති වුණා කියලා මට දොස් කියනව නෙමෙයි ඕම් මාමා බය කරනවනි ගිනියන්නරේ බාණ්ඩරේ ඔන්නන්දරේ වල ඔන්නරේ අසද දූ අසද සූ දැන් කන්නවා පන්නේ ඒස්වා ඔව් දැන් ඔය බෙල්ල මෙහාට පාත් කරා නම් පොඩ්ඩක් බෙල්ල වේගාන්ත පාත් තුනද කවන්නේ නෑනේ ඇති ඇති ආ ඕන්න මම මේ දාපු කප්පොට වරු තුනක් යනකම් ගිල්ලට එහෙම අහු කරගන්නවා නෙමෙයි මලකේවල් සෝම්පලවල් නානතොටවල් රෙදිවල් මේවා අකපයි පත්තියන් වෙලා නොහිටියෝ විපුල බල නෙලා ගන්න ප්‍රමාදයි තේරුණෙයි වේ වේකයි අංකල් අංකල් ගෑවේ ගුරුන්ගාන්සේ මේකයි කේස් එක
ගර්ල්ෆ්‍රෙන්ඩ් මීට් උනත් කිලට අහුවෙයිද? ඊයේ පඩිගත්තනේ ඒකයි කේස් එක. ඊයේ පඩිගත්තද? ඔව් ඔව්. මොන දිසාවෙන් ගියත් ඒ දිසාව මරු සිටින දිසාව වෙනවා. හොඳේ. මූණ දිහා බලලා කියන්න පුළුවන් සතියක ඒ රාෂ්ට්‍ර කපලයක් තියෙනවා පඩිය ඉවර වෙනකන්. කියනකොටම කෝල් කරනවා. කෙල්ලද? කෙල්ල තමයි. එපා. ආන්සර් කරන්න එපා. ෆෝන් එකේ ගුණක් කිල්ලට අහුවෙන්න පුළුවන් මේ තියෙන තත්ත්වයේ හැටියට. ආන්සර් කරන්න එපා. තයිලන්ඩ් ආලා ඉන්න. වේ ගුරුනාච වාත්‍ය මගෙන ගිලන්න මේ කොබට දැන්නේ වේ පින්තකා කරන වැඩවලට ඉතින් මම මුදල් ගන්නෙ නෑ හොඳේ අයියේ බොහෝ පිං මට නෙමෙයි දෙයියන්ට බඳුරු 5000ක් විතර දීලා යන්නකො මේක සමාජ සේවයක් කියලා හිතාගෙන ලබෝ අජී කාලා දෙයියන්ට දුන්න නේපාල් එයා ඉස්තුම් ගෝඩිය දෙයියන්ගේ පිටයි තාත්තේ තාත්තේ මොකද මොකද තාත්තේ අන්න පාරයිනි තිබ්බ පිංකැටිනේ ඈ කවුද උස්සලා ඉනි ලැජ්ජාව බෑ තාත්තේ ඒකනේ බං මේ තරම් බලවත් දේවාලයක පිංකැටේ බය නැතුව උස්සනවා කියන්නේ යකෝ කපුව විදියට මට විලි ලැජ්ජාව බෑ නේන්න නේ නේ මම විලි ලැජ්ජාව බෑ කිව්වි ඒ පිංකැටි ගත්තේ කාට තාත්තට කියන ඔය පිංකැටේ සතපාක්වත් නෑනේ ඕකෙන් සත්තේන්නේ අපි අර කලල දාපුත් පොඩි පියන් වලින්නේ නේ තාත්තේ ඕ ඒක නම් එහෙම තමයි ඉතින් බලහන්කෝ දැන් පිංකැටයක් නෑනේ ඔය පින්කටෙන් තමයි බං මේ දේවාලෙට වෙනම තේජස් ගතියක් ආවේ මිත්තාටි ආබං අතට පුළුවන් නේ කනප්පුවක් කියවල හොරාව අල්ලගන්න අල්ලලා දේව දඬුවමක් දෙන්න හොරා ඇල්ලුවම සෙනෙක හොල්මන් වෙයි තාත්තා අම්මා ඒකත් ඇත්ත නะ තමයි කනප්පුවක් එන යවමුකෝ මගේ මන්තරේ බලේ පෙන්වන්නත් එක්ක නේද හා හා මේ මම නොදන්න ඔහෙගේ මන්තර බලේ කනප්පුවයවල ඒකත් නැති කරගන්නද හදන්නේ ඕන නෑ ඔය පින්කටේ තිබ්බත් බල්ලෙක්වත් සතයක්වත් ඕකට දාන එකක් කේ ඕ නේද කනප්පුවයි පින්කැටේ දෙකම නැති කරගන්න එකේ තේරුමක් නැහැ නිනේ ආ තාත්තා තාත්තා මොකද ක්ලාස් පීස් ඕනි තාත්තා යකෝ තාම ඉගෙනගෙන ඉවරයක් නැද්ද බං මොකරි ක්ලාස් අනේ ක්ලාස් පීස් දෙදායි තාත්තා අතන අසි කුරාන දන්න උගන්නන්නේ මාළු ඉස්ස දැල්ල පිටර ගිනියන්න ඕනි තාත්තා බඩු ටික ගන්න මාතුරපිය ඇඳිගෑ වෙන්න කිව්වලු. යකෝ ඔය විචූරණ උයන්න ඉගෙනගෙන වැඩක් තියනවද බං? උඹ කට්ටඩියේ ගෙදුවෙක් නේ. ඔය කොඩදිය මස් පොඩ්ඩක් බැලන්ස් කරලා හත්මාළු උයා ගන්න දැනගත්තාම මදයි බං. හොඳට ඉති. තාත්තේ වනිතාවක් උනාම කුකරි, ඩ්‍රෙස් මේකින්, බ්‍රයිඩල් ඩ්‍රෙසින්, බියුටි කල්චර්, සැලොන් කෝස් ඔක්කොම කරන්න ඕනි තාත්තා. අනේ අම්මේ උඹ දැන් පන්ති කීයකට යනවද බං? අත්‍යවශ්‍ය පන්ති මේ 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 මං කියන්නද වැඩක් ඇත්තද මේ ඔය එක පන්තියකට එක කොල්ලා ගාන හැට් කරගනින්කො ක්ලාස් පීස් ටිකවත් ගෙවා ගන්න තනි මම කොහමද බං ඔයර සල්ලි දෙන්නේ ඔන්න ඉස්සර වගේ තොයිල්වත් තිබ්බනම් මොනව හරි කරන්න තිබ්බා ඔය සෙත් සාන්ති දෙහි කැපිලි වලින් ඒ හැටි ආදායමක් නෑ බං අනික ඔය ඒ හැටි වැඩක් ඇති පන්තිද කියහන්කො තාත්ත ඈ ඔන්න මං තාත්තගෙන හිතලා තව වැඩක් ඇති පන්ති තුනකට යන්න තීරණය කළා හොඳි යකෝ තව පන්ති තුනක් මොනවද? ජ්‍යොතිෂ පන්තියටයි, භාවනා පන්තියකටයි, යෝග පන්තියකටයි. ඒව පොඩ්ඩක් දේවල් වලට ගලපන්න පුළුවන් නේ තාත්තා. ඔව් නේද? බලමුකෝ බලමුකෝ. තාත්තා. මොකද ඒ පාර උඹ පන්තියකට යන්නද? නේ තාත්තා මං පන්ති යන්නේ. හැබැයි මං කෝස් තුනක් පටන් ගත්තා තාත්තා. මොකක්? ඕ මාස එකයි, මාස තුනයි එකයි, මාස හයයි මාතුරපිය හැඳි ගෑයි වෙන්න කිවලු ආයි පාරක් යකෝ ඉස්කෝලේ ගිහින් පොලිමඩ විභාග පේල් වෙච්ච උඹ දැන් කෝස් කරන්න පටන් ගත්තද ඒ පාර තාත්තා කලබල වෙන්නේ පාතත්තා මගේ කෝස් වලට සල්ලි යන්නේ සල්ලි එනවා එනවා යකෝ අම්මා වගියන් එව්වා මාර කෝස් නේ බං මං ඉතින් කෝස් එකක් කොලත් දෙවගේ තමයි තාත්තේ අනේ මේ පුතේ රත්තරන් පුතේ මාවත් ඒකට සැට් කරහන්කෝ ස්කිවි ආදර කෝස් උන්ට සල්ලි දින තැන් බලලා කිල්ල තුන් දෙනෙක් සෙට් කරගත්තා වැඩිකල් මගේ බොරු අදින්න බෑනේ තාත්තා ඒකයි උඩරිම මාස 6කට දාගත්තේ අතට වැඩි මං හොඳයි නේ තාත්තා ඈ ග්‍රුණාසි ග්‍රුණාසි මොකද මොකද මේ හන්දියේ දේවාලෙට යන නෝනා කෙනෙක්ව මං මෙහෙට බලෙන් වගේ ඇදන් ආවොන් එනා අස්කම් කියනවා කියලා එක්කන් ආවේ බලලා ගාන කපා ගන්න හොඳේ හරි 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 මේ ඔබ ගෝල පාට් එකේ වැඩේ හරියට කරහන්කො ආයේ
හරි. ඔන්නේ නම් පටන් අරගෙනම යනවා එළියට. ඕන් රේන් ජඩකාරය බවතුන් ඕන් සේ ලෝකස්සනාලාගිරි භයං ඒසහ. What did you say? මකජෙක කිව්වේ? උටා මේ නෝන දැක්කම අලිමන්තරයන් කියුනේ. මේ නෑ නෝන මේ මෙතෙන්ට එන ඕනෑම කෙනෙක්ට ආරක්ෂක මන්තරයක් කියලා තමයි අපි ඇතුළට ගන්නෙ. එන්න නෝන එන්න වාඩි. हनुमत ब्लैक एंड व्हाइट आईसी हनुमंत कलर के अंगल विजय दौरे देखे राइस कुकर देवालीसरापंको तबन तबन पायलिसावेटिया वचन वरदिला वलियक एदियां अंततगत मुदासनिकव दियविया एन उरु अपले इस मुदुनत वेदियां गुरुनासे मामा उदे पांदरम वड़वागियों बूली अड्डिंग मामा वारेंको उबमागे गोले विदियत अनागते दवसक उबटम कियल देवाले करन हितां इन्न एक एक विदियत उबमेक होंदट मतकतियागनी मकद्य मामा दवसक आरंब करन होंदम विदियत माई खटपुरोल वस्कवियकीन दवस आरंब करने का तेरुने सिक्कवियत वाड़ा कावा रिहंदी के विला यान कियन ए उतुम प्रार्थने एक दमाई दवस आरंब करन नोनने गुड मॉर्निंग प्रधान हेतु तमाय सके बंग नेतु बायक है कक नेतु अपेरटे गुड मॉर्निंग की वेद पेरला गुड मॉर्निंग की अन्ने ये कोल्ल बायाय तमारुंड गुड मॉर्निंग की वो तेरने ते पहले की ये घरे नाये टेल्लनो नेतन यान वेन्ना हानो साथी के अत्ते गुरु नासे मामा
මේ ළඟදී මම මිනිස්සකමට නංගි කෙනෙක්ට මෝණින් කිව්වා. ආ. සෙරප්පු අතර ගත්ත ගියහන්කෝ. ඒයි දන්නේ නෑනේ. සෙරප්පු අතර ගත්තා? ඒකනේ මම. බට හොඳට වම සුවර්ධම්බ සීලාචාරකමට ගුඩ් මෝණින් විතරයි කිව්වේ කියලා. ඕ ටකින්ටක මතක් කරලා බලන්න. गुड मॉर्निंग सुधु क्यूद උදුමයි උඹේ දත් දෙකක් යන හයිහිල්ලාඩම් පාරක් දමලා ඇරියේ නැති එක. ඉතින් ගුරුනාථ මාමා, තත්te කලු කරවලේ පොල් කනා වගේ කාක්ලුක් නංගි කෙරෙක්te සුදු කිව්වම වැරදි දෝන්? අනේ නිකම් බොරුනෝ කිය හිටු. එයි මාමා. අද කාලේ කොයින්ද බල කාක්ලුක් නංගිලා යකෝ බහුතරේ මොන හරි උලලා සුදුනේ. ඕනේ මේ ගුරුනාථ මාමා. ආ සුදු කිව්වම මතක් වුනේ. මොකද්ද? මොකද කියන්නේ? යුගී අවශ්‍යතාවේ බලලා ඉස්සරහා බෝඩ් එකේ ගහන්නද දේව බලෙන් කට්ට කළුවම වර්තුනේ සුදු කර දෙමි කියලා වන්. ඕ කමක් නැ නිකන් ඉන්න එක ගහපන්කෝ. ඕකේ මේ ස්පයර් එකක් මොකක් කරි කියෝ දෙන්නගේ හමහරි ගලෝ ගන්න බැරිය. ඕ නම නමෝ පංචකාම සුන්දරී කොණ්ඩ බලවරණම් ලලිතගාමන් නම නම. ආ දාත්ත මොකෝ මේක එහෙම ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ළමයිනේ. පේවෙන්න ඕනේ. ඔව් අම්මලට කරන්න බෑනේ පුළුවන් දහ. සුදු වෙනවනම් මං ඕන දෙයක් කන්නව තාත්තා. මෙච්චර කැප කිරීම කරලා තියෙන මට පේවෙන්න බැරිද? එහෙමද? තාත්තේ තාත්තේ. ආ මත් කන්නවා මත් පේවෙනවා. පොඩ්ඩක් අත්ත කෑවට කමක් නැහැ නී. මට බස්සොල් වලට එක කැම්මට කිරි පොයිය වගේ බයින්න පුළුවන් නේ තාත්තේ. එහෙමද? උඹලට හැමදාම උදේට නාන්න පුළුවන්ද? අරි අරි අමාරුවෙන් අරි මාත් නාන්නකෝ. මස් මාසෙන් වැලකෙන්න පුළුවන්ද? අමුතුවෙන් වැලකෙන්න දෙයක් නැහෙනේ තාත්ති. දැන් මාසකින් විතර පිළිමුකුත් කෑවේ. ඒක තමයි. අම්ම කිව්වේ තාත්තගාව මාළු කෑල්ලක් ගන්නවත් අතේ පිච්චියේ නෑ කියලා. හරි හරි හරි. ඉලෙක්ට්‍රිකල් මෙවලම් භාවිත කිරීම ඉඳුරා තහනම්. ඒ කියන්නේ ෆෝන් පාවිච්චිය බෑ කිල්ලට අහුවේ. උඹලට පුළුවන්ද? जीवन कर बुदार किया पूजा ऊनियमकोडदागन्न वगे लेने वाल लगा तटमा
මේමයි බූලියටින් මාමා අපේ දුවගේ අතාරං උඹ මගේ බෑන වෙන සීනය උඹට වැඩි මහන්සියක් නැතුව සැබෑ කරගන්න පුළුවන් හොඳේ ඒ මේ මාමා ඒක ඔය බෝතලයක් භාගයක් වගේ දොල පෙදීනිය දුන්නාම කොට දා ගන්න පුළුවන්නේ ඉතින් ඒක දැල්ද වක් කරනවනේ ඔව් ඉතින් මගේ පැත්ත කොට ගියාට බං බපේ පවුලගේ බෑන වෙන සීනේ හැබෑ කරගන්න නම් ලේසි වෙන්නේ නැහැ අන්න ඒක මතක තියාගන්න උඹට ඔයිට වැඩිය වැඩ ගොඩාක් කරලා දෙන්න වෙයි තේරුණේ දැන්වත් ඉතින් කොන්දෙන් හුලන් යන්න වැඩ කරනවනේ මාමා නොකර බෑනේ කොහොමාරි වැඩ කරගන්න බයිතන්නේ වැඩේ කරගත්තාම හරි කියලාද බොල යකෝ ඊට පස්සේ තමයි පණ යනකල් වැඩ තියෙන්නේ ආන්න ඔයි කොරෝනාස මාමා මාව බය කරනවනේ වැඩ කරනවා කිවෙනි කයියක් බැඳගත්ත වගේ දෝන් ඌලියටියෝ ඒ මාමා මම මෙන්න මේක හොඳට මතක තියාගනි මොකද්ද මාමා බඳින්න කලින් යක්කු වගේ ඉන්නේ උන් ඉන්නව නේද අන්න උන් බැඳලා පස්සේ ගොන්නු වගේ යකින්නිය බැඳගෙන පණ ඇරන් වැඩ කරන සිස්ටම් මෙහෙකට දැන් ඇවිල්ලා තියෙන්නේ තේරුණේ ආ උමත් ඒකට බල්ලෙක් වගේ දැන් ලෑස්ති වෙයන්කෝ ආ ගුරුනාසි මාමා වගේද ආ මේ බෝලියක් දින්නයියේ ඈ මේ පොඩ මේ වරෙන්කෝ වේ වඩ බෑ මාතුයි බං මොකක්ද බං ඉස් පැකට් දෙකක් කන්නේ කවර පිංගටි ඔළුවෙන් හිටවමු වරෙන්කෝ අම්මෝ බෑ වලේ බොරුවට පිංගට ඔළුවෙන් හිටවල වැඩක් නෑ බං ඈ ඔය පිංගටේ සල්ලි නෑනේ උඹයි මායි තරල දාපු ටොනි පියන් ටික විතරයි ඕකේ තියෙන්නේ ඔන් මොකක්ද මේ පිංගටේ සත පහ වෙදින්නේ ඩිංගල දේවාලි මේක අධිග්‍රහිත ඉංගන්නන්ට අධිපති දෙයියෙක්ද නේද දන්නේ මලේ ඈ දේවාලි කපුවගේ හැටියටනේ වැඩ ඉන්න දෙයියා අපේ අපේ ගුරුනාන්සේ මාමා මෙතෙන් තෙන කස්ටමර්ස්ලට ඕන කරන දෙයියෝ සට ගාලා ඉස්රින් ගෙන්නලා දෙනවා ඔන් මේ විලවකයියේ අපේ තාත්තගෙන් අහන්න ඕනි ඕකේ ඉන්නේ මොන දෙයියද කියලා හයි බං වාල තේරුවන්නේ මලිය ඇයි මං දවසක් ගුරුනාන්සේ මාමගෙන් ඕක ඇහුවා එතකොට ගුරුනාන්සේ මාමා මට හෙන බරට කිව්වා මේ දේවාලේ 33 කෝටිය දෙයියෝ වැඩ ඉන්නවා කියලා ඔන් යකෝ මේ පුංචි කැලේ කොහොමද බං එච්චර ඉන්නේ ඒකනේ බං මාත් ගුරුනාන්සේ මාමට ඕකම කිව්වා එතකොට මං කිව්වා අනේ මේ යන්න ගුරුනාන්සේ මාමා බොරු කියන්නතෝ මේ පුංචි කාමරේ කොහොමයි මෙච්චර ගොඩක් ඉන්නේ එහෙම කියලා මං කිව්වා මලපැල්ල පූජා වට්ටියක තිබ්බ පොල් බෑයකින් මට දමල ගැහුවානේ බං මේ ගුලියයි එමලයා මේ වරෙන් කොහෙදක් කියන්නේ උඹට මොකද්ද මේ මට ගවර්න්මන්ට් ළඟින් යන ඩංගි කෙනෙක් සෙට් වෙගෙන ඉන්නේ ඔව් ඈ ඔව් ගවර්න්මන්ට් එක ළඟින් කිව්වේ රජයට අනුබද්ධ එක කෙල්ලෙක් දෝන් නෑ බං එනං ගවර්න්මන්ට් ළඟින් යනවා කියලා කිව්වේ ගාමන්ට් ගවර්න්මන්ට් එක කෙල්ලෙක් ආ ගාමන්ට් එකේ ඔව් එයාමට සෙට් වෙගෙන ඉන්නේ ඒ උනට තව හොතම්පුවෙක් ඒකට කුක්ක ගන්න හදනවා බං එමේ අනේ අරෝගේ කලලා මට ඒක සෙට් කරලා දියන්කෝ මම මන්ත්‍රකාරය විදිහට ඈ අනේ අයියේ අනේ අයියේ මතුරුපු දෙකේ දෙකේ පොල්ලකින් ඔලුවට දෙක වඩම්මන්නේ යෝන් ඉපායකු ඈ මුට්ටක හන්නිපා ඌට හෙන සෙට් එකක් ඉන්නවා උඹව වඩාගෙන ඉඹ ඉඹ ගහයි උඹව ඈ අනික එහෙම උඹට දෙක අදිනකොට උඹ අනිවාර්යෙන්ම ආව පාවා දෙනවනි ඊට පස්සේ මාවත් හොයන් ඇවිල්ලා උන් ටික මගේ හතරහන්දි කඩයි ඒක නෙමෙයි දෙවිද වශියක් කරන වැඩි පත්තු කරගන්න යකෝ මලයා ඈ එහෙම ඇත්තටම වශී තියනවා නම් මං ඒ කුඹලගේ අක්ක පත බෑ උනේට දෙනවනේ ඈ මේ මහරකෙක් වගේ මැරීගෙන බැලමේ හරකක් කරනවා මගුලි යකෝ එතකොට අපේ තාත්තගේ මන්ත්‍ර ශාස්ත්‍රේ එහෙමද ආ මලයා කාටවත් කියන්න බා නේ නේ වැඩකර රෝරඹ තොරණ සරසවායි දැර පරතර තුනට බෙදනවා ලිඩමර රෝදුක් දෝස නසනවායි දැර විදියෙන් අවසර දෙනවා මේ ගුරුනාසේ මාමා ඕ මම්මි ආන්ටමයි ඉති මොකද්ද මේ ශාස්ත්‍රයේ ගුරුනාසට පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක් තෝන් එහෙනම් අහගනින් මේ ගිනි දෙනගේ කට්ටඩි පරම්පරාව එංගලන්තයේ 6 වෙනි ජෝර්ජ් රජුරුවන්ගේ යාග හෝම කරපු පරම්පරාව තේරුණාද? ඇයි එංගලන්තේ මේ ලංකාවේ නෙවෙයිද? මාරයිනේ. මාරයි තමයි බොල ආගනින්. 1700 ගණන් වල එංගලන්තේ රාජ බිසවකට ඇපල් වත්තක වැඩ කරපු පෙරේතෙක් වැහිලා තියෙනවා. ඒ පෙරේතේ
ඌවේලවන්න රටවල් ගානකින් කට්ටඩි ගිහිල්ලා තියෙනවා ඒත් බැරි වෙලා. පස්සේ අපේ ගිනි දෙනගේ මී මුත්තේ කුරුදු පොල්ලක් අරගෙන නැවකට නැගලා එංගලන්තයට ගිහිල්ලා ඔය පෙරේතයාට එලෝ එලෝ ගහලා ඌ එලෝලා තියෙනවා. ඇතුව ඒ එලවපු සතුටට සර් එඩ්වඩ් රමුඩ ජේමිස් කට්ටඩි කියන නම්බු නාමය පවා ලැබිලා තියෙනවා බොල. අන්නේ විදියට තමයි මේ අපේ කට්ටඩි පරපුර ආරම්භ වුණා කියලා වංශ කතාවේ තියෙන්නේ. ආන්න ශා මාරයිනි මාමා ඇගේ මය ක්‍රේල් උනා එකතව වුවම කෝ බූලි ඇඩ්ඩින් ඔය බෝතලයක ලස්සනට ලේබලයක් ගහපන් කන්ට පුස්තක තෛලය කියලා ඊටින්ටක මාමා ඕ ආරි ගුරුනාසේ මාමා ඔන්න කන්ට පුස්තක තෛලය කියලා ගැහුවා හොඳේ මේ මාමා ආ දැන් මේකට දාන ඔය තෙලේ හිඳලයි තියෙන්නේ ඔන්න ඔය අනුගුරු දිය කරපු වතුර ටික මේ කළු තෙල් එකට හොඳට කලවම් කරහන් කලවම් කරලා බෝතලේට දාහන් දැන් හින්දා වගේ ගුරුනාසේ මාමා ආ මේ තෛලය දැන් මොකටද පාවිච්චි කරන්නේ උන් දන්නේ නෑ බං දන්නේ කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව කලප්පලා දෙන්න දෙන්නේ සල්ලි නෑ අනේ සල්ලි නෑ දෙ මං හිතුවේ සුදු තාත්තේ ගියාගෙන එනකොට දත ගැලවිල්ලක් කියලා. මොකද්ද තාත්තා? තාත්තා? ආ? තාත්තා ගාව කළුවර අඳුන තියනද තාත්තා? අර නොපෙනී යන්නේ. අනේ තියනවනම් දෙන්නකො තාත්තා. තියනවා තියනවා ඉස්සර මොකටද ගියා හංගෝ? හේ මං අපි මල්ලිත් එක්ක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් දිනුව කරන්නේ. නොපෙනී ගිහින් ඒක කරන්නේ තාත්තා. මේ ඇත්ත ගියා හංගෝ. මට ගියහන් ම මල්ලිත් එක බැංකුවක් කඩන්න එක්ස්පෙරිමන්ට් එකක් නෙමෙයිනේ කරන්න හදන්නේ. නේ තාත්තා අපි අල්ලපුවත්ටි ටැල්සියන්ටිට නොපෙනී ඉන්න ගිහිල්ලා මල් පූජි ටික උස්සන්නේ තාත්තා. ඒකටද? කට්ට කරවලේ කළු ඇඳන් ගියොත් ලාවට වගේ නොපෙනෙන කළු තෙල් වලින් හදපු අඳුනක් තියෙනවා. හැබැයි ඒක උඹලා විතරක් ගාලා හරියන්නේ නැහැ මල් පූජි වලත් ගාන්න ඕනේ නැත්තම් උස්සනකොට පේනවා. හොඳේ. මොන බගුලක් කියනවද? කළුවර අඳුන? අනේ තියාගෙන තාත්තගේ කළුවර අඳුන. මං යනවා පොලිය ටින් අයියා. ඒ ආසත මණික. මොකද්ද බල සුදු මණික? නෑ නිකන් කිව්වේ මාමා. මේ ගුරුනාසේ මාමා. මොකෝ? අර ඩොල්පිනා නැන්දගේ ලොකු දුව වස්තිකා. ඔව් ඔව්. අනේ වස්තිකාට ඇස්සකට වහ වතුර කරේ මතුරන්ට ඕනේ කිව්වෝ. දකින දකින උන්ගේ ඇස්ස වහලු අනේ නික පලයන් බයි යන්න හරි නම් ඕකේ අනිත් පැත්තේ පැයි බා වෙන්න ඒ කිව්වේ ඒ කිව්වේ වාත්තිකාව දැක්කම ගමේ උන්ට ඇස්වාකට වහ මතුර ගන්න එපා දුන්නාසේ මාමා ඕ ඩොල්පිනා නන්දගේ ලොකු පඳුරු නම් ඉතින් බලාපොරොත්තු වෙන්න බෑ නේ අඩමු කුඩුම් වලින්ම නවා ගන්න බලමු දේව පූජාවට දෙමලි පහක් දාන්න ඊයෝ එපාපා දෙමලි පහසෙම දෙයන්ටයි දෙයන්ට නෙමෙයි බොල මට අන්න මහත්ය කියනවා නේද මේ පැත්තට මේ ඔන්න ඔය අනුකූර්ණ මිටිය පත්තු කරලා ගහපන් මේ මහත්යව ඇතුළට ගනින් හරි මම දැන් මෙහි ඉඳගෙන මතුරන උඹ ලස්සනට වැඩේ කරගෙන ඵලයන් හොඳේ හරි ගුරු නැත්තේ මම ආවසරවත් සාන්දසකට සතර කර දිය වලට අරක් කරී දීදි උත්තම නරෝත්තම දසබල ධාරි දේවානුභාවේ රාගාරෝ දුකීඩා දුරු මිිත වේසනා සාන්තියක්ම වේවා වඩායි බොහෝ වේවා ගුරු නැන්සේ නලු මේ නෝන නැති වෙලයි කියන්නේ මහත්ය පුදුම මහත්යන්නේ අම්මපා වෙන මහත්තුරු නෝන නැති වෙච්චක මං පාටි දානවා මේ මහත්ය හොයනවා ඒ මොකක් නෑ නෑ මේ මං හොයන්නේ මගේ මේ ATM කාඩ් එකත් එක්කම තමයි නෝන නැති උනේ ඒකයි මේ ප්‍රශ්නේ එහෙමද එහෙමයි එහෙනම් පණ ඇරලා හොයන්නේ බෑ මේ අපි අංජනම බලමු මහත්යෝ එහෙම අරින්න පුළුවන්ද මේ ගුරුනාන්ස මහත්ය ඔව් පුළුවන් පුළුවන් මේ දැන් හනුමන්ත දහයි අඤ්ඤනන් දේවිට 2000යි 3000 පඳුරු තියලා වැඳ ගන්නකෝ ඈ මේ කවුන්ට් එකෙත් එච්චර සල්ලි තිබුණ නැද්ද කොහෙද බුලත් කොලයක් මේ පඳුරු තියන්න ආ බුලත් කොල නම් නෑ නේද කමක් නෑ තව 100 කොලයක් උඩින් තියලා මෙතනින් තියන්නකෝ වැඳ ගන්න හරි ශ්‍රී සිද්ධි විශ්වලෝකනාරායන නම නමත්‍රි දොණ්ඩගාවා ජීරන් දේ සූපත ලම්මන්දන හියන් ඒස්වා අඤ්ඤනන් දේවි ප්‍රතිම්භූතං ආ
අංජනන් දේවි ප්‍රාතිභූත වුණා. අප්පා නැගිට ගමන් ඕ බැන බැන ඔන්න දැන් පාරක් දිගේ යනවා. මොන කරදරයක්ද ගිය කිය. ගුරුනාංශ මහත්තයා ඈ මටත් පොඩ්ඩක් බලන්න බැරිද? බෑ මහත්තයා බෑ බෑ. කාටවත් පෙන්වන්න එපා කියලා තමයි නැගිට්ටේ. ඈ නැගිට ගමන්නේ මූණ හොදලවත් නැහැ එකයි. මේකප් එකක් දාන්නවත් ටයිම් එකක් නැහැ නේ. හරි ඔන්න පස්සේ කරත දැම්ම නැග්ගා. මේ ගුරුනාංශ මාමා. මොකද බං? ගිය පාරත් අංජනම බස් එකකමනේ ගියේ. මේ පාරත් අවුල් වෙයිද දන්නේ ඕ. මම කතා මෙයාගෙන පැත්තකීටා. ඔව් දැන් ඔව් බස් එකකට නැග්ග යනවා යනවා. ඔව් දිගටම යනවා. මේ ගුරුනාංශ මහත්තයක් දැන් ඔය කොයි පැත්තටද යන්නේ? 138ක නැග්ග දැන් මාර්ගම පැත්තට යන්නේ. හොඳේ. හරියටම හරි හරියටම හරි ගුරුනාංශ මහත්තයා. ෂුවර් එකටම පමුණුව පැත්තට යනවා ඇත්තේ. අපේ ගෑණි රෙදි ගොඩක අතරමං වෙලා ඉන්නේ ගුරුනාංශ මහත්තයා. ඔව්. ගෝඩා. තා 500ක් පඳුරු තියන්න වෙනවා මහත්තයෝ. හොඳේ. යකෝ නෙමෙයි මේ ගුරුනාංශ මහත්තයා මම දැන් 3000ක් පඳුරු දුන්නනේ. ඕ නෑ දැන් මේකයි ප්‍රශ්නේ දැන් මේ බස් එකට ටිකෝ පැන්නනේ. අංජනන් දේවී කලබලයට ටිකට් අරගෙන නෑ දඩේ ගෙවන්න එපා. ඒකනේ ප්‍රශ්නේ. දැන් අංජනන් දේවීගේ දඩේ ගෙවන්නත් ඕනේ මමද? ඔව් දැන් මහත්තයාගෙනේ බලන්නේ. දැන් මහත්තයා හින්දානේ අංජනන් දේවී ගියේ බස් එකේ. නෑ කපුගොයි. මම අංජන මේ මං කොල්ල කන්න දදන්නේ. දිනවල මගේ රුපියල් 360. ආ කොහොමද මේ ගන්න? මෙර ගන්න. මෙර ගන්න. ආ තියා ගන්න මෙන්න මේ 100. මේක අපේ වයිෆ් පමුඩුවේ ඉන්නවා කියලා ඔත්තුව දුන්නට. තියා ගන්න ඔය 100. මම ගිහිල්ලා රිදි ගොඩ අස්සෙන් අපේ පවුලව හොයාගන්නකො ක්‍රෙඩිට් කාඩ් එකත් එක්කම. අයියකෝ. ඒ ඇත්තද මේ නෝනා පමුණුවේ ගිහින්ද ගුරුනාසේ මාමා? මොන පිසුද බම් මන් දැක පමුණුවක් නැ. මෙන්න මේ 100 පාගිඩියගෙන දවල්ට ගන්න. ඕම් බාර කිට්ටුව දෙල් ගාමුදුනේ රටපටනාදී ලෙලනාතේ තිබුණා පුස්කොල දෝඩුව හුවන්දලේ වුණා නද කරන අම්මාට පින් ඇද මේ දුව දුවන මහ බූදේ වැද දියාලායි බුේවා සුනාසේ මාමා මෙතරිල්ලක් වගේ වන් බෝලි ඇඩ්ඩින් මේක ඔය මොකක් හරි ආරක්ෂාවකට මතුරන්න මං හදාගත්ත මන්තරයක් බං මේ මලගත්තු මන්තරයක් වගේ ඉන්නේ වන් ඔබ මේක හොඳට මතක තියාගනි ඕනම මන්තරයක් බලගතු වෙන්නේ ආතුරය ඉන්න කන්ඩිෂන් එක අනුව. ඒකිවේ ආතුරය දැක්කහම කට්ටඩියගේ මූඩ් එකයි ටෝන් එකයි වෙනස් කරගන්න ඕනේ. තේරුණේ? ඒකෝ මේ ගුරුනාසේ මාමා. මේ උදාහරණ මන්තරයක් කියන්නකෝ බලන්න. දැන් අපි ඊතමු ආතුරය ලිලිපොල් ගෑයිලා හොම්බෙන් ගිහින් ඉන්නවා නම් මන්තරේට අපි එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ ගන්න කිව්වාම ඇති. ලෝකනාරායන දේ කුණ්ඩ මහා ප්‍රාචීනන් දේත සුපදන් නම නම වන්දනීයන් හේත්වාන් ඔය මන්තරේම ටිකක් නාහෙට අහන්න නැති ආතුරේකට අපි කියන්නේ කොහොමද දන්නවද? ශ්‍රී සිද්ධ විශ්ව ලෝක නාරායන දේ කුණ්ඩ මහා පීර දේත සුපදන් නම නම වන්දනීයන් හේත්වාන් පෝ නාල තොන්නන් අන්තිමට මූණට පොඩ්ඩක් පිම්බ හැකි. හොඳේ? යකෝ සිහි නැති වුණොත් තවත් හොඳයි නේ බොල. ඒයි මාමා. ඇයි බම් පෑන් කොතලෙට තවත් මන්තරයක් කියලා මූණට හින්න පුළුවන්නේ. ඒ ගෝලි ඇඩ්ඩින්. ඒ ගුරුනාතේ මාමා. මේ තොයිල් යාග හෝම කියන්නේ තනිකර ටෙලිනාටි. හොඳේ? ඒව අපි මෙගා ටෙලිනාටි කරගන්න ඕනේ ගාන කපා ගන්න ඕන. තේරුණේ? තේරුණා මාමා. බොරුව මවන්න ඕනේ. මේ ගුරුනාසේ මාමා. ඈ මේ බොරුව කිව්වා මතක් වුණේ. සාත්‍තර පැත්තත් හොඳයි නේද ගාන කැපිල්ල පැත්තෙන් ඕන්? මම ඉස්සර ඔය සාත්‍තර වැඩේ කොලාබං. එමෙ කියන බොරුව කියන්න ඕනේ ආයි අහන එක නෑ කිව්වත් අපි ඔව්ම කියන්නේ. මම එහෙම කියලා දවදක් ගුටි ගෑවා ගියහන්කො අමාමි ගෑවා. එදාන් පස්සේ මම සාත්‍තර කියන එක නැවැත්තුවා. ඒ මොකක් කියන්න ගිහින්ද ගුරුනාසේ මාමා? උඹ කෑවේ? මම අත බලලා මහත්තයට කිව්වා දරු දෙන්නේගේ පියෙක් කියලා. ඉතින් මහත්තයා මට ගින්නි හිනාවක් දාලා ඔහෙගේ සාත්තරේ පට්ට බොරුනේ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා කිව්වා. නේති නෑනි. ගුරුනාසේ මාමා චක්ක බ්ලාස්ට් ඇතිනේ. මම කිව්වා මහත්තයා මේ නස්සාත්තරේන බොරු කරන්න බෑ ඕම්. මහත්තයා දරු දෙන්නේගේ තාත්තා කෙනෙක්. 3 දෙනෙක් කියලා හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ කිව්වා. ඉතින් ඊට පස්සේ ඉතින් ඊට පස්සේ තමයි මගේ මේ ඉස්සරහා දසහට් එක නැති වුණේ. උතේ සාරණ උතේ සාරණ මොකක්ද තාත්තේ? නිකන් තම්පල මිදිකට වගේ සාරණ සාරණ කියලා කෑගන්නේ. ලැජ්ජයිනේ අයියෝ. හරි හරි පුතේ මෙහාට වරෙන්කෝ.
තාත්තේ ඔකට මිසල මට කියන්න මොකද තාත්තා මට දාලා තියෙන නමේ තේරුම සාරණ අයියෝ සාරණ නෙමෙයි පුතේ එහෙනම් මේ උප්පැන්නේ තියෙන නම සරණ සරණ එහෙනම් සාරණ කියන්නේ ඔබ ටිකක් ඈත ඉන්නකොට තමයි ඔය සාරණ කියවෙන්නේ මම ඔබට ඒ නම දැම්මේ ගොඩා දුර දිග බලලා මොනවෙන්ද තාත්තේ දුර දිග බැලුවේ කිලෝමීටර් වලින්ද මීටර් වලින්ද අප්පමෝ මේක අහගනින් මම ඔබට ඒ නම දැම්මේ කවදා හරි ඔබ මේ දේවාලේ මහ කපුව වෙච්ච දවසට මිනිස්සු කට පුරවලා සරණ කපු මහත්තයා කියයි කියන ඒ බලාපොරොත්තුව පෙරදරි කරා තේරුණාද ඔහේද ඔබට මේ දේවාලේ ගැන කිසි හැඟීමක් නැහෙනේ පුතේ සරණ මේ ඔය නමෙන් ප්‍රයෝජනයක් ගනින් අසරණයින්ට සරණක් වෙලා හොඳට හම්බ කරහන් තේරුණාද අම්බ කරපන් කිව්වට තාත්තේ මේ දේවාලේ ඉරිතලන්න වේලෙනවනේ බල්ලෙක්වත් එන්නේ නැහැනේ තාත්තේ මොකද්ද බල්ලෙක්වත් එන්නේ නැහැ කියන්නේ අර අල්ලපු ගෙදර බල්ලන් නිතරම අපේ දේවාලේ වටේ කැරගෙන ඇවිල්ලා මේ මගුලක් නෙමේ තාත්තේ මං කියන්නේ සෙනග ඉන්නේ කියලා හරි හරි ඉතින් සෙනග අද්ද ගන්න අර බූඩි ඇඩින් අයියා වල්ලගෙන වෙළඳ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා හැබැයි මී මට අයිඩියා එකක් ආවා ඔළුවට යම් බලන්න මේක හොඳද බලන්නකෝ තාත්තේ මෙහෙමයි කහගාපු නූල් වලට ගැට ගහපු තඹ කොලයක් මිදුල් වලට වීස කරගෙන යන්නම් නිකන් හූඩියක් කළා වගේ පිරින්න අම්මා පුතේ තාත්තේ උඹ මේ දේවාලේට දේවතා එලියක් බොල ඔව් කරන දෙයක් පොලිසියට අහු නොවී හොඳේ ආවුණු කනාරහ දේවතා එලියක් යයි උඹේ හොඳේ තාත්තේ එබං අම්මා තාත්තගේ කනාරහ යවන දේවතා එලියට වඩා ඒ දේවතා එලි සැරද තාත්තේ ආ නැවුම් ලිදක වතුර කලයකින් සෝදාගත් රන්තැඹිලි ගෙඩියක තෙල් සිඳ එක ඉත්තේ දෙහි ගෙඩි තුනක ඉස්මගෙන ඒ තෙලට කලවම් කර තාත්තා ආ කොමගේ කේස වර්ධන ලිපු තෛලයක හරිද තාත්තා පුතා හරි හරි මේ ඒක මං හිඳලා දෙන්නම්කො පුතේ මේ ඔය තෙල ඉතින් ආවට ගියාට එහෙම හිඳින්න බෑ මේ අවශ්‍ය අඩුපු කුඩුම ටික ඒව හරියට ලෑස්ති කරගන්න ඕනේ ඒකනේ අනේ මොනවද තාත්තා තාම ඉවර නැද්ද මන්තර බලෙන් අඩුපු කුඩුම ටික මවලා හරි තෙල් ටික හිඳලා දෙන්නකො මන්තර වලින් එහෙම මවන්න බෑ දුවේ නෑනේ නෑනේ මන්තර වලින් පුළුවන් අන්දරස් දාන කරන්න විතරයි. ඕ දැන් උඹලා අම්මා හැමදාම මන්තරේ වගේ මතුරන්නේ සල්ලි 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 මගේ ළඟ තියෙන තඹ සතේ පවා අන්දරස් දාන වෙන්නේ බං මේ මන්තරේට. අනේ ඒක මට තේරෙන්නේ නෑ තාත්තා. බලන්නකෝ මගේ මේ කොණ්ඩේ. ඕ බලන්න. ආ මේ තියෙන සෝප් පොඩට පොමනේරියන් බලු පැටියෙගේ නැට්ටාගේ. අඩුවෙලා තියෙන්නේ මේ පොඩි කලමනා ටිකක්. වලස් පීකුදුයි ජිරාෆ් නියපොතුයි තල්මස් ඇකුයි ඕනේ. මේ මොනවද අප්පා? දැන් ඒවනතු මේ තෙල හිටින්නේ බැරිද? බෑනේ පුතේ. එහෙනම් මට එපා ඔය තෙල. ඕක හින්දෙන තෙලක් නෙමෙයි. මම විනික කෝයගන්නම්කෝ. අන්න හරි පුතේ. මං උඹට මේ ඇත්තමයි කියන්නේ. මේ අපි හින්දෙන තෙල් සත පහකට විශ්වාස කරන්න බෑ. ඔව්ව ගාලා කේස වර්ධනේ වෙන එක කෙසේ වෙතත් මුළු කොණ්ඩෙම ගිහිල්ලා මේ ඔළුව පුන්සඳ වගේ වේවිද කියලා කියන්න බෑනේ. මමනේ හින්දින්නේ. ඒ දැන් ඔය වගේ පුස්කොළ පොතක තිබ්බ කේසවර්ධන තෙලක් මම හින්දා උඹලේ අම්මගේ ඔළුවේ ගාන්න හදලා කොයිකටත් කියලා ගෙදර බල්ලක චූට්ටක් ගාලා බැලුවා නාත්තා ඈ බල්ලක කිස් වැවුණද වැවුණද වැවුණා නෙමෙයි බල්ලගෙන්ගේ අගේට තිබ්බ සියලුම රෝම කූප හැඳි ගෑවිලා ගියා ඈ අනේ ඇයි තාත්තා තාත්තගේ වැඩ ඔච්චර අංචුර් තාත්තා නම ගිය කට්ටඩියෙක් නේද නම ගිය නම ගිය නෙමෙයි බං මම දැන් හැම ගිය කට්ටඩියෙක්. ඔබත් මගේ ඉතුරු වෙලා තියෙන අනිත් හැමත් ගලවන්න නැතුව බස් හෝල් කට්ටඩිය කල්ලගෙන අවශ්‍ය කරන දේවල් ටික මවා ගනින්කෝ. මොකද බස් හෝල් කට්ටඩියු කියන්නේ? ඇයි බං උඹලා වගේ යක්ෂණියන් බැඳගෙන දොළපිදේනි දෙන්න බලන් ඉන්න ජෙන්ඩියට ඇඳන් ඉන්න කට්ටඩින්නේ බස් හෝල්ටල ඈ අනේ ඒ වගේ එකෙක් කල්ලගෙන අවශ්‍ය කරන දේවල් ටික උන්ට කියලා මවා ගනින්කෝ දුවේ. නෑ නෑ ඒ වගේ හිඟන්නේ ගැන නෙමෙයි මං කියන්නේ සල්ලි තියෙන එක ගැන හා රුණාසේ මාමා හිඟන්න කිව්වේ මටද
උඹ ඔය පැත්තේද හිටියේ? තාත්තේ තාත්තේ මොකද? තාත්තට මං බඩක් කියන්නම්. යාංකෝ තාත්තේ ප්‍රසිද්ධ වෙන්න විදියක් තියෙනවා. ඒ කොහමද? අක්කපණින අනාවැකියක් ඇදලා අරින්නකෝ. අනාවැකි? අනේ රත්තරන් පුතේ අනාවැකි කියවිල්ල තරම් භයානක රෙදි ගැලවෙන දෙයක් ලොවෙත් නෑ. අනේ මතක් කරන්න එපා ඔය අනාවැකි. ඇයි තාත්ති? බලන්නකෝ අර ඉන්දියාවේ ඉන්න ප්‍රබල අනාවැකි කියන්න. පට්ට ජනප්‍රියයිනේ තාත්ති. තාත්තත් එකක් කියලා දාන්නකෝ. නිකන් හරි හරි ගිය ගොඩනේ. වැරදුනොත් ඉතින් නිකන් වචනේ විතරනේ තාත්ති. වචනේ විතරයි? පුතේ සරණ. බලාම් පුතේ පෞගිය දවස්වල ඡන්දෙන් දිරන්නේ කවුද කියලා අනාවැකි කියලා. අනාවැකි අනාගෙන එව්ව වැරදිලා වැරදියට කිව්ව කට්ටඩි. රෙදි ගලෝගෙන විලි ලැජ්ජාවේ සන්තෝෂ පණගි නිර්වස්තරෙන් ඔය ඉන්නේ. අනේ නිකන් යන්න තාත්තේ යන්නේ. ඇයි? හරි. එයාලා අනාවැකි කියලා අනාගත්ත කියලා. එයාලා මිනිස්සු අන්නන රස්සාව නෙවෙත්තුවද? නෑනි. විලි ලැජ්ජාව නෑනි. ඔවුනේ විලි ලැජ්ජාව කිව්වහම මතක් උනේ. අර කවුද නිලිය ඡන්දොට්ටුවක් කැල්ලුවනේ. එයා පරාද වුණු නිර්ව අතර වෙනවා කියලා නේද බා? ඉතියා පරාදුනාද තාත්තේ? ආ මොකද්ද? ඔයා පරාදයි. ඒ තයා කිව්ව විදිහට ඡන්ද පොරොන්දු ඉෂ්ට කළේ නැහැ. පොඩි උන්ට ඒවා වැඩක් නැහැ. ඔබ ඇත්තට ඊට අහංගෝ. අන්නේ ඒකනේ මං කියන්නේ. තාත්තත් බය නොවී අනාවැකියක් කියන්නකෝ. මං කියන්නේද? පුරුදු වෙන්නත් එක්ක අපේ අම්මගෙන අනාවැකියක් කියන්නකෝ තාත්තා. එතකොට හරිනේ. අනේ අම්මේ මොයේ හදන්නේ මාව අබ්බගත් කරන්නද? ඇයි? යකෝ උඹලා අම්මගෙන අනාවැකිය කියනවට වඩා හොඳයි කාලගුණේ අනාවැකියක් කියනවා බං. ඒක උඹලේ අම්මට වඩා චූට්ටක් හරි හුවර් කරලා කිව්වේ හැගේ. මම උඹලේ හත පහකට හුවර් කරන්න පුළුවන්. hina වෙලා ඇවිල්ලා කනට ගන්න ගෑනි නෙවෙයි. මොකද මඩන්නේ? අපේ තාත්තා පව්. අම්මව මම්මේ කල්පනා කරේ තාත්තේ. බොරුවෙන් කට්ටඩිලව දික්විජය කරපු තාත්තට හරියන්නේ අනාවැකියක් කියන්න බෑනේ යකෝ. හරි 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 මම අනාවැකිය කලින් කියලා තියනවා බං. කවදද තාත්ති? කාටද කිව්වේ? උඹලා කියන දැක්කහම කැඳ වගතු නැති සිරිමාමට. ඔව් ඔව් එයාගේ නම සිරි වුණාද කැඳ වගතු නැණි ඒක හරිදී. මම ඌට කිව්වා උඹට කවද හරි ගණන් කරලා ඉවර කරගන්න බැරි ගන්න සල්ලි හම්බ වෙනවා කියලා. තාක්කෙර මේක හරි ගියානේ. හරි ගියේ කොහෙද තාත්ති? පෙරේදත් ඇවිල්ලා අපේ අම්මට අක්කේ කියන දෙකට නැවිලා සල්ලි ඉල්ලුවේ. බං ඒ වුණාට මගේ අනාවැකිය හරි ගියානේ. මිනිහා වැඩ කරන්න බැංකුවේ සල්ලි ගණන් කරන අංශනේ. ඕනේ ගල්ල බෙල්ල කොල්ල මල්ල ඊට ඊට නම නම රෙද්ද පිස්තලවක පූජිතංගේ ඒ කන්න වේ කන්න මට කන්න නම නම ගුරුදාස මාමා ගුරුදාස මාමා මොකද බං මේ කවුද නෝන කෙනෙක් දේවාලි බත්ත දෙනවා ඈ ඔඩ දෙය ලස්සන බලන්න නිකන් කම්පාත් වෙලා වගේ ස්ලෝ එකේ දෙන්නේ නිකන් දත් මිටි කාගෙන ස්පීඩ් එකේ දෙන්නේ එනං අලුතෙන් වැඩක් කරවගන්න. දත්මිණි කාගෙන හයි ස්පීඩ් එනවා කියන්නේ නම් වෙච්ච වැඩේ අඤ්ඤ කොරස් වෙලා අපිට දෙහි කපන්න. බෝඩ කන්න එක මතක තියාගනි හොඳේ. හොඳයි මයිකුරු නැසෙ මාමා. බෝඩ බලන් බලන් ඉස්සරහට ගිහිල්ලා. අය හරි මම බලන්න. ආ එන්නේ නෝන එන්නේ එන්නේ. මේ පැත්තෙන් එන්නේ ජා. ආ මේ පැත්තෙන් එන්නේ. සද්භාවෙන් සෙත් ශාන්තියක් සෙත් කවියක්ද නැත්නම් ඒක සද්භාවෙන් හූ නියමක් වස් කවියක් වගේ කරගන්නද? අතුරට වැදගෙන යන්නකො. එමිසර जीवन कर මේ බෙබ්බුලාන දෙයියන් දින පූජා වට්ටි වලට පළතුරු පැණි රහ කැවිලි තියන්නේ හොඳේ ඉරතියනි මොනවද
තියන්නේ බයිට් වර්ග 7යි බෝතල් වර්ග 7යි සෙන්ටි වර්ග ඒකට 7ක් ඕනේ දෙකක් විතර දාන්නකෝ අඳු කූරු වෙනුවට ඔය දුම් යන ඔය තව මොනවා හරි පැකට් දෙක තුනක් තිබ්බාම මද ඈ මේ කූරු සෑහෙන වේදමක් යයි වගේ නේ මේක දිනෝන ඈ වේදන් කළාට පාඩුවක් නැහැ නේ එකෙන් ඉවරයි නේ අනික ඔය අනික පූජා වට්ටි වලට වගේ මේ බෙබ්බුලාන දෙයියන්ගේ පූජා වට්ටි වලට පඳුරු එහෙම තියන්නෙත් නැහැ නේ gift voucher විතරයි තියන්නේ දෙයියෝ සතුටු වෙන විදියට gift voucher එකක් තිබ්බම තියොන් හැබැයි නෝන වැඩේ කෙරෙන්නේ ආතුරයව තනි කරලා නෝනට දේවාලය ඇතුළට එන්න තහනම් අපි වරු තුනක් මේ සිහි නැති වෙනකල් නෙමෙයි මං කියන්නේ වරු තුනක් හොඳට පූජාව ඇතුළේ තියෙනවා හොඳේ ඇයි ගුරුනාන්සේ ආතුරය ගැංගේ ඉන්න මත්රකු සපලව හරින්න කන් පළල් වෙන රිද්මේ සින්දු දාන්නත් වෙනවනේ ඔන් නැතුව නැතුව අනේ මන්ද මේක ටොයිලට් පාටියක්ද කියලා අප්පා පාටියක් නම් දෙයියන්ට අපිට ටොයිලට් ඔය බීම නවත්තන්න ආපු ආතුරය සාදු කියාගෙන පූජා වට්ටි අතරම් බාරකට මේ නෙමෙයි මේ දේවාලය තුලට එන්න ආවේ නෝ සාදු අම්මෝ සුවඳ ඊයේ ගාපු වගේ සුවඳනේ දැන් නම් ඉතින් දේවාලේ බාර එකක්ම වුණා වගේ තමයි යා වාඩි වෙන්න ආතුරය මෙතනින් වාඩි වෙන්නක බබේ මේ මචා කපු මේ ඈ මේ පණ්ඩා සාක් විඩා ගන්නකෝ ඔය පූජා වට්ටි විහත ගන්නකෝ කොකොළු මිස්සෙල්ල සි මහත්තයා මොකද්ද මේ පූජා වට්ටිය කාලේ බෝතල් නේ තියලා තියෙන්නේ බෙබ්බුලාන දෙයියෝ කෝප වෙයි මේක දැකලා බයිට් එක නම් ඉතින් අපරාධ කියන්න බෑ වැරද්දක් නෑ මේ මේකයි වයිජක් අපු මේ මේකයි කේස් එක අපේ වයිෆ්ට මේ පූජා වට්ටිය බැන බැන හැදුවේ කොහෙද විදුර මට දීලා යාචිකාව කරමුකෝ මේ කුරුණාද මාමා ඕ සින්දුව දාන්නන්නේ දාපන් නැත්තම් එළියට හද්දේ ඇහි ඉන්නේක දාන්නේ දාපම් බං මේ වචා කපු මේ ඕ දේවාලෙ පිටිපස්සෙන් හදිසි පිටවීමේ දොරටුවල් නැද්ද මගලගේ සල්ලි දිනෝ බය වෙන්නේ නැහැ මේ වෙලාවට හන්දිය දේවාලෙත් වහලා මේ බූලියඩින් මේ වෙලගාර කැලේ දේවාලෙන් එහෙනම් මේ කළුව කපු මහත්තයාට කියලා මේ කෑන්නේකට සුද්ධ වූ ජලයේ බෝතල් පහක් විතරවත් අරන් වරෙන්කෝ කොහොම සල්ලි දෙන්නකෝ මහත්තයා ආ දෙන්න මෙන්න සල්ලි ආරි මහත්තයා මේ කිල්ලට වෙන හින්දා මම වෙල දිගේම යන්නන්නේ ඔව් ඔව් පරිස්සමෙන් ගුරුනාන්සේ මාමා ගුරුනාන්සේ මාමා මොකද බං ඔය දොර හරිදේ මේ ආතදරා දරන පන්දම සොඳින් අවුලලා වනවනා හතර කොන දුම් වලින් එලිගලා විනකරන යකු අල්ල බන්ධනය කර දමන යකලා ගෙදර ගැනිව තාම මෙල්ල කර ගනු බැරි වුණා අයියෝ බම් මම්මේ යකෙක් බැඳගෙන මට වෙච්ච දේ ගැන පොඩි කයියා කියුණා නැත්තේ මාමා ඕ උඹ ඔච්චරමත් මන්තර දන්නවා තාම නැන්ද ඊල කරගන්න මන්තරය ජප කරගන්න බැරි වුණානේ ඈ ගහන්න එපා බොල කාටවත් ඇහුනද හරි නෑනේ විතරක් නෙමෙයි මේ මන්තර සාහතරය ගැන තියෙන විශ්වාසෙත් නැති වෙලා යනවනේ අනේ නිකන් හිටහම් මාමා කාටවත් නෙමෙයි උඹ බය නැන්දටනේ වෙතින් මේ ගුරුනාන්සේ මාමා මම්මි අහන්නමයි හිටියේ දේවාලේ ආදායමත් මදියකේ නරකද ටිකට් ගහලා 18 සන්නිය වගේ පෙන්නොත් එහෙම අදහස හොඳයි ඒත් ඉතින් ඔව්ව වියදම් යන වැඩනේ බං සන්නිම 18ක් නේ මේ ගුරුනාන්සේ මාමා ඕ ඊහටි වියදමක් නැතිව කරගන්න පුළුවන් ඕන් ඒ කොහොමයි 18 සන්නිය දෙකට බෙදලා ගුරුනාන්සේ මාමාගේ දුව පත බෑ උණීටයි සුන්නත් දූලිකනන්දටයි දුන්නා නම් ආවරයිනේ ආ
හැබෑවනේ නම් බොල ඒත් අපේ පවුල වවකට ගාව ගන්න හොඳ නෑ ඒ මොකෑ මාමා ඒ මොකෑ අහන්න බා මුළු ෂෝ එකේම ආදායම හූරලා එයා ගනි අපිට හුලා බොඩ මේ වැඩේට අපේ දුවටයි එයාගේ යාළුවන්ටයි පොඩ්ඩක් කතා කරලා බලහන්කෝ අන්තමයි මාමා මටත් ඕන මොකක් හරි අංගයකට ඉන්නත් බලවන්නේ එපානේ නෑ සන්නී දිස්ති තිබ්බහම මද ඒ වාස්සේ බහුරු කෝලම් ඔබන්න ඕනේ නෑනේ ඒ කියන්නේ ගුරුනාසේ මාමා පේන්න ඉන්නේ නෑනේ ඔන් යකෝ මේ දැන් ඔය 18 සන්නී ටිකට් ෂෝ එකට සෙනග එයිද බං මොකෝ නැත්තේ ගුරුනාසේ මාමා අපිට එක දෙයක් කරන්න තියෙන්නේ ඔන් ඒ මොකද්ද අපේ පත බෑ උණීගේ පන්ති ඇඳන් යන ඇඳුමකින් ගත්ත පින්තූරයක් දාලා එක පෝස්ටරයක් කන්දේ ගැහුවම ඇති ඔන් ආයි කොල්ලෝ ඒ වැල නොකඩි අපේ දුව දක්ෂයි නේ බං නැත්තම් මං ඇරුණම හත් දෙනෙක් වහ බොයියේ ඈ ඔන්නම පංචගාමී සුන්දරි කුණ්ඩලා බලන गेन कोटा गाना अतते न वेड़ा करा वारें को बां गे आलू एक किया नहीं थी उंबा वागे म वैले वैले ने ते हिपाटू खंडो में ने ते मॉडल ले का कोई नहीं थी ने अन्य दिन ताता वे दिन ताता दाने थरम थमाई तात में सरने की आलू असर ने नहीं होते मगे में आलू मुदलाल के निके भूते खरीदे साली तीनों पहले මේ මොකද පුතේ කෙරෙන්න ඕනේ කියහන් කොයි තින් ඕන එකක් ඈ මුදලට අධිපති ලක්ෂ්මී දේවියන්ගේ නාමෙන් මම වැඩේ කරලා දෙන්නම්කෝ මේකයි තාත්තේ වැඩි මොකද්ද නොවරදින වශීකුරුකමක් කරගන්න ඕනි ඕන්නේ ඉතින් මේක හරියට කළොත් යාළුවත් ගොඩ මමත් ගොඩ යන්නේ කයි අයියකෝ දැන් වසිය කරපුවාම යාළුවා ගොඩ ගියමකෝ උඹ මොකද්ද එකෙන් ගොඩ යන කතාවක් කිව්වේ නෑ තාත්තේ වසිය හරි ගියත් කෙල්ලගේ යාළුවව මට සෙට් කරන්නවා කිව්වා ඒකයි හරි 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 ඒ කියන්නේ යාළුවට වසියයි උඹට ඌණියමයි නේ නේ නෑ ගමන්නේ කරුමයක් පරිසම් දෙන්න තියනවනම් වලක්වන්න 30 කෝඩියක් දෙයන්ටවත් බෑනේ මේ හරි මුදලේ නාමයෙන් වැඩේ කරලා දෙන්න ඉසල ගුණාර වරෙන් කො මං පොල් පැලේ පෙන්නන්න ගුණා නෙමෙයි යාළුවා ඔව් 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 යාළුවා තමයි උඹේ ගුණා වගේ හරි ආපු කාරණේ හිතේ තියන් වැඳගත්තා නම් ඕන්න මොකී කරු අකී කරු 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 වට්ට කරු ඒ සාන් නම නම කණවන්දාමි නීලවන්දාමි දුරවන්දාමි වන්දුමන්දාමි වට්ටවන්දාමි කොල හිටන් ඒ සාන් වසී ගුරුකම කරගන්නයි ඇවිල්ලා තියෙන්නේ එහෙමනේ මේ එහෙමයි මේ අපේ පන්ති ඉන්න පැල්පලානිට මේ මම මීට කලින් වසී ගුරුකම් හතර පහක්ම දුන්නා එකක්වත් ආන්සර් කළේ නෑ අකට කියන්නේ එයා පිට්සා කන්න ආසෙයි ඉඳා පිට්සා එකක් අතට වසියක් දාලා වසියට දීලා තියෙන්නේ ඒකද කේච් එක ඒකනේ කොස්තම්බල කිරි හොද්දා කරෝල කටු හොද්දාක් එක දීලා බැලුවේ නැද්ද හොරාලංක කොස් කිව්වේ අර කටු කටු තියෙන ගෙඩියද ගෞඩ දෙන්නේ මූයකෝ ඈ මේ අපුවගල් වේවයි වේ මට ඔයා වශියක් කළා දීලා පල්පොනාදිව සෙට් කළා දෙන්නකෝ කීයක් කවන්න සල්ලි ප්‍රශ්නේ නෑ අංකල් ආපෝ මට සල්ලි එපා සල්ලි එපා මම මෙව සල්ලි හම්බ කරන්න බලාගෙන කරන ඉව නෙමෙයි ළමයෝ මගේ මියගේ දෙමව්පියන් පින්තකා තමයි මම මෙව කරන්නේ මට සල්ලි වැඩක් නෑ හරි හරි එහෙම හරි නෑනේ මම සතුටින් දෙන ගාන අරගෙන කපු අංකල් මට වැඩේ කළා දෙන්නකෝ හරි මං ඔය ළමයාට නොවරදින වසී ගුරුකම කරලා දෙන්නම් තෑන්ක් යූ අංකල් එහෙනම් මේ පූජා භාණ්ඩ ටික අරන් එන්නකෝ මේ බූලි ඇඩ්ඩි ළමයෝ බූලි ඇඩ්ඩියෝ ගුරුනාථ මාමා
මෙන්න මේ ළමයාට සර්ව ලෝක පුටු ලව්බන්ධනී වසියට ඕන කරන මේ පූජා වාහන ලැයිස්තුව හදලා දෙන්න මේ බඩු හොයන්න අමාරු නම් උඹ බඩු වලට යන ගාන පොඩක් ලියලා දීහන්කෝ නේ ගුරුනාති මාමා මේ මල්ලි අයියේ මේ එන ලියා ගන්නට කො අවශ්‍ය කලමනා ටික හා ලියා ගමුකෝ හරි රාහු කාලේ පන්නලා සුදු ගවයේගේ මූණ දිහා එකෙල්ලේ බලන් හදාගත් अयो बांग मद विभाग वाले गिया मुखे खरगास एडमिशन हरी तब विन हरी गास्तु तीन अभी गिया हमको ඉතා බලගත් මන්තරයන් නම් තියෙනවා ආ යෝනම විභාගය ලියන්නේ නැති වුණත් පාස් වෙන්න පුළුවන් ඒකෙන් අනේ විභාග ලියන්නේ තු පාස් වෙන්න පුළුවන් ද තාත්තා අනේ එක මට දෙන්නකෝ තාත්තා ඈ කෙලද්ද සූර්යයද්ද අනේ ලොප් එක ඒ කිව්වේ මරු සිටින දිසාවට පිටුපාලා ඒ කියන්නේ විභාග ශාලාධිපතිට පිටුපාලා පවුලේ නොවන කෙනෙක්ගෙන්වත් 5000 කොළ දෙකක් විතර දාපු ඇනිලොප් එකක් ඔය ටීචර් කෙනෙක්ට දුන්නා නම් උත්තර ටික යා කියනවා බා උඹට විභාගේ පාස් කරගන්න පුළුවන් ඒකෙන් ඔය කිව්වේ පවුලේ නොවන කවුද තාත්ත 5000 කොළ දෙන්නේ මට මිෂන් සල්ලි ටික දෙන්නකෝ තාත්තා දෙන්නම් සල්ලි දෙන්නම් දුවේ මේ මට තව පොඩි වැඩක් කරලා දෙන්න ඕනේ හොඳේ මොකද මම තව ටිකකින් වසී ගුරුකමක් එකෙක්ට ගන්නවා. ඒ ගුරුකම කරගත්ත එක දේවාලෙන් එළියට බහිනකොටම උඹ ඈත ඉඳන් වහල්ලා පෙන්නගෙන හිනාවේගෙන ඉස්සරහට ඇවිල්ලා අයියා ඔයා හරීම ලස්සනයි. ආසයිතනවා. ඔයාව ලබන කෙල්ල හරී පින්වන්තයි කියලා හම්බුතේ. වසිය හරි ගියා වගේ උගේ හිත ඇදෙන්න පොඩි රංගනයක් ඉදිරිපත් කරහම් අය පුතේ. ඈ මන්නෝ දන්නේ අමචමයි මට කියලා දුන්නේ ගහේ කටුල් කරන්න ඕනේ බං හැබැයි තාත්ත මෙහෙම කළා ඊ අසරණ කොල්ල මට සෙට් උනත් එහෙම ඔන්න මම දන්නේ හොඳේ ඔන්නෝගෙන ඉති උඹලත් එක කරන්න බැරි මේ ගුරුනාති මාමා මේ විතර වාසි ඇඳලා තිබ්බ මැතිය ගොක්කොල කොස්කොල හබරල කොල තනිකර කොලවලින් ගියෝ ඔය මදේ බං
උඹත් තනකොළ එහෙම තිබ්බේ නෑනේ නේද? නෑ නෑ මම. මොකද තාමත් ඔය වසී විශ්වාස කරන උන් තනකොළ උනත් කන්න බැරි නෑ. ඇත්තම ගුරුනාති මම මේ මම මාමගේ පොතක තිබ්බ වසී මන්තරයක් අත්දැක බැලුවා. ඒකේ කියලා තිබ්බ විදියට 108 වාරයක් මතුරලා අත බෑවුනිට දුන්නා උන්. ඉතින් වර්ධනෙන් හරියනවා කියලා තිබ්බේ. ආ හැබැයි විනාඩි 3 කනනත් වෙන්න එකක් කෑවා උන්. වෙන්න බෑනේ. උනානේ. බකිල්ලට අහුවෙන්නේ නැති? ආ පොඩ්ඩක් වගේ අහුණා වන්. ඒ කොහමද? හරි යන කෙල්ලෙක් දිහා බැලුණානේ. මට මේ උණි පිටිපස්සේ ඉඳලා මන් දැක්කේ නෑ උන්. ඒයිතින් මේ බෝලිය ඇඩියෝ. මම දැන් ඔය වසී ගුරුකමට එන කස්ටමර් ඇතුළට එනකොට මන්තරයක් මතුරගෙන දුමක් ගාපම් වැහිලා යන්න හොඳේ. අස්තමර්වද? ඔව් ඔව් ඔව්. වැඩේ ඉවරලා යනකොට පත බෑ වුණී වු මම දැම්ම නිකන් වසී ඕකේ වුණා වගේ පේන පොඩි ටෝකක් දාන්නේ. අත්තේ. අත්තේ. ආ බාවද? මගේ අලි ඇවිල්ලා ඇතුළට එවන්නේ. එවන් එවන් මේ බූලි ඇඩේ. ගුණාද මම. පටන් ගනින්. ආ ආන්දරේ පාන්දරේ සාන්දරේ සුගිස්තරේ විලගිස්තරේ බඩගොස්තරේ ගිලිගිලි මදර මොදරි දේහදාර්ණි දිෂ්ටි දිෂ්ටි ඒසප්ප. අඳුරු දියලා වැඳගත්තා නම් අයි මට නෙමෙයි බන් දෙයියන්ට කපුවක් කයි මේ ඔයා මේ වැඩේ මට කියලා දුන්නොත් ඔයා දෙයියෙක්ම තමයි අම්මපා දහනවා හරි 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 වැඳගනින් අලි වැඳගත්තා ඕන් සේ වන්දනානේ නාගරපුල ජේසුම් 17 ටොඩ්ඩි අරේ වෛරෝඩි බාබා කල්ලොසන පරවෙන්නු කදිර බාබා එන්නු වෛරෝඩි බාබා වඩි මේක ගාවෙන්නු වෛරෝඩි බාබා පාම් වෙරෙත් ඉරිබෙට්ටු ගාවෙන්නු වෛරෝඩි බාබා නාවාඩි මෝඩි ඉරියාඩි කල්ලි කඩුත්තු ජේසුම් වෛරෝඩි බාබා ඔළුව පාත් කරා නම් මෙහාට මේ පාත් කරනවා මොකද අන් දෙකේ පැටලෙන්නේ නැති වෙන්න මේ සුරේ දාන්න ඕනේ හරි ඉල්ලට අවනෝ වී ගිහිල්ලා දැන් කෙල්ලකෙක් කැමත් දාහන එකයි ඇත්තේ එහෙමයි ඔය සුරේට මගතොටේ අනිත් අයත් වසී වෙනවා හොඳේ පරිස්සමෙන් යන එකයි ඇත්තේ හරි ඒක ඔක්කොම හරි මේ මගේ නක් ගින්න ගුරුනාච්ච බාබා පරිස්සමෙන් තැන්කියු තැන්කියු අද දෙවියන් මාගේ මූණ බැලුවා කාලෙකට පස්සේ අද දෙවියන් වගේ මූණ බැලුවා කාලෙකට පස්සේ ආ ඔය මාර ගතියනේ මට කින්නකෝ බුදු අම්මා ගුරුනාච්ච බාබා ගුරුනාච්ච බාබා මොක 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 අයියේ මේ සුරේට යක්කුත් ඇදිලා එනවනේ අන්න පත බෑ උනේ වැඩේ කළාද කොහෙද අපි බය වුණා තුනට මිනිස්සු බය වෙනවනේ මාමා මං යට ආස මේකයි වෙන කවුරුත් යාට කැමති වෙන්නේ නැහනේ බලහම් බූලි ඇඩියෝ 50000ක් වතුරේ ගිය ඉක්මන ඒකනි ගුරුනාති මාමා මම අපේ කෙල්ලට කිව්වේ බම් පොඩ්ඩක් ලාවට වගේ වසීවයන් කියලා මේක යක්ෂණී වගේ ඇඟට කඩම් පැනලානේ අපිට ඔය අමනුස්සයෝ එක්ක වැඩ කළා හුරු උනාට සමහරු බය වෙනවනේ ගුරුනාති මාමා ඒකනි මේ අවුද නෝනා කෙනෙක් දේවාලෙට එනවා බොල කම්පාත් වෙලා සිත සාන්තියක් වගේ මට පේන්නේ මේ සිත සාන්තියක් නම් දෙයි කැවිල්ලකුත් සෙට් කරලා සුරේකුත් දාමුනේ ඒ බත් දැන් ටික ටික දියුණු වෙලානේ ගුරුනාසේ මාමා එක්කන ඉන්නේ ආ එන්න එන්න නෝනා ඇතුළට පාවහන් ගලවලා කහ වතුරෙන් මූණ දෝවණය කරගෙන වැඳගෙන ඇතුළට එන්න නැත්නම් දේව උදහසට ලක් වෙන්න පුළුවන් අනේ කොට කස්කක් තියෙන හරියන්නේ නෑ නෝනා බඩ බහින මන්තර තියනවා මේ මන්තරයක් කිව්වට මේ මන්තරයකින් ජීවම් කරපු මේ පිටාලෝණී ආමාස බංගනි චූර්ණේ තියෙන්නේ නෝනා ඒක තුම්මරුව ගත්තාම බඩක් හොයා ගන්නවත් තියෙන එකක් නෑ ඕං අනේ ඒක මට දෙන්නක ගුරු how much is that කවුද නේ නේ කි කන කීයද අයියෝ ඔව්වට ගණන් කිව්වේ ඇහැ කියලා නෝනා 6000ක් විතර දෙන්නකෝ මේ බූලි ඇඩ්ඩේ මේ වරෙන් මමා අර අරලු පෙති කුඩු කරලා ජාපාලයටත් එක්ක කලවම් කරලා අනුපාන වලට පාමසින් ගෙනාපු වෝමොක්ස් කුඩු දාලා හදපු චූර්ණෙන් ගුලි තුනක් මෙන්න මේ නෝනට දීහන් මේ නෝනා මෙන්න මේ බූලි ඇඩ්ඩින් ළමයා දෙන චූර්ණේ බොන්නකෝ වරු තුනේ නොනවත්වා මේ නෙමෙයි මේ පඩ නැති වෙයි හොඳේ
ඕන මේ ඒරොබික්ස් වලට අධිපති සුම්බ දෙයියන්ට කන්න ලවක් කරලා හදපු චූර්ණය ඕන් මෙන්න සල්ලි මම ගිහිල්ලා එන්න මිස්ටර් ගුරු ආ දෙයියන්ගේ පිටයි ගිහිල්ලා එන්න මේ දේවාල කවුද මේ හලෝ කපෝ හලෝ මේ ඉන්න මේ ඇයි දන්නේ වාත්‍ය මේ මෙහෙන්ද අපේ පවුලට අර බඩ නැති වෙන්න චූර්ණයක් දුන්නේ උට වැඩේ හරි වගේ බූලියෝ ඒකනේ මාමා මේ දැන් එයාට නැති වෙන්නම බඩ යනවා නැති වෙන්නම බඩ යනවා ඔව් මේ කිල්ලට අහුණාද දන්නේ නේද මාත්‍යෝ ඒකනම් කියන්න දන්නේ නැ දැන් වැලේ වනපු රෙද්ද වගේ ඔව් ඒ තරමටම යනවා අම්මපා මේ කපුන්නේ ඈ මෙන්න මේ මෙතන මේ ගණන් කරලා බලන්න රුපියල් 6000ක් තියෙනවා තව සල්ලි ඔව් මේ තව ඒ જાතියෙන් ගුලි තුනක් ඕනේ කියලා කිව්වා අපේ වයිෆ් ගේ නංගිට ඈ FM. What the roll? ओम ओडि बाबा माया सुंदर है सुरुलि वियम धारण वंदन माया निकबुक निक निकनक बकबक तमन वा तप एस वा तू अप्पा निकुने से मामा एमे मंत्रय किवरुना में तुगला तिवर करना दे गुरुना से मामा ना बन इने पक केलाई मंत्रय इवर करन्न दिब्बे इने उंब तू किवे तू किवे गडर मैसे गिय इन दबन निकुना से मामा मम्मी आंट मा हिती मोकद යකාට බය නැ සෝනේ ගෙවල් හදන්නේ නැ කියලා කතාවක් තියෙනවනේ ඒක ඇත්තියෝ මොන බොරුද බං කවුද කියන්නේ ඔව්වා ඔය ඕනතරම් සෝහන් වල ගෙවල් හදලා තියෙන්නේ එහෙම බය නැතුව ගෙවල් හදලා ඇත්තේ කට්ටඩි වෙන්න ඇතිනේ මාමා මොන කට්ටඩිද බොල නිකන් උන් ආ උන්ට බය ගෑවිලාවත් නැ අපි මේ කට්ටඩි වෙලා බය නැත්තේ මේ මෙරිලා ඉපදෙච්ච ඇහැට නොපෙනෙන යක්කුන්ට පෙරේතින්ට පිසාචෙන්ට කුම්බාණ්ඩෙන්ටනේ උන් ඔය පණ පිටින් ඉන්න පොලිසි වලට උසාවි වලට නීතියටවත් බය නැ බොල ඒ කියන්නේ ගුරුනාසේ මාමා උන් යක්කුන්ට තෙහා යක්කුද නැතුව ඔය ඕන තරම් කනත්තේ භූමිය බලෙන් අල්ලන් ගෙවල් හදන් ඉන්නේ බං උන් මෙලෝ යකෙක්ට බය නැ ඔය හැම යකෙක්ම උන්ට පණ බයයි අර කනතු සිරිය කියලා ලෑන් සේල් එකක් දාලා තිබ්බේ අනේ කරම කනත්තේ භූමිය අල්ලලානේ ඉතින් ගුරුනාසේ මාමත් යකාට බය නැති එකේ කනත්තෙන් පර්චස් 20ක් විතර අල්ලන් ගෙයක් ගහන්නනේ තිබ්බේ කනතු පායි කියලා බෝඩ් එකකුත් ගේට්වේ ඉල්ලලා මාමලාවට වගේ යකාට බයයි නේ බොල මම යකාට බය නෑ බං ඒනම් එහෙම යකාට බය නම් මං අපේ පවුලව කසාද බඳින්න ගියහන්කෝ මොකද කිව්වේ ඔය දුම්මලෙක් මෙහාට ගනින් කොයිකටත් නෑ මේ මතුරනවා තාත්ති ඇයි මොකද තාත්ති මෙච්චර හාස්කම් කියන දේවාලක ප්‍රධාන කපු මහත්තයාගේ එකම දෙතු පුතා වෙලා සත් පහක වැඩක් තියනද කියන්නකෝ ගා ගන්න එපා බෝල මම ඔබට කියලා තියෙනවා සරණ පුතේ මාව අසරණ කරන්න එපා කියලා යකෝ හාස්කම් තියෙන දේවාලේ වගේ ඉව හද්දෙට කිව්වට කමක් නැහැ හත පහක වැඩක් නැහැ වගේ ඉව හයියෙන් කියන්න එපා බෝල හෙමින් කියපියකෝ හෙමින් කිව්වට වෙනක් නැති වෙයි මෙහෙම කියත් නම් ඇයි තාත්තේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ තාත්තා hina බලගතු කට්ටඩිය මම දහවලු කට්ටඩි පුතා මිරිලැජ්ජාවේ සන්තෝෂ පණියන යකෝ තාත්තේ ඇයි යකෝ හරි බොල දැන් උඹ මට මොකද කරන්න කියන්නේ මෙච්චරයි මං කියන්නේ තාත්තේ මට දේව වරමක් සැන්ට මෝල් කරලා දෙන්න ඉවරයිනේ කතාව මට දේව වරමක් ලබා දෙන්න කිව්වා ඔව් යකෝ අඩු ගානේ මන්දර කෑල්ලක්වත් උඹට මතක හිටිනවා නම් දෙන්න තිබ්බා බං මන්දර සැන්ටක් දෙන්නකෝ ෂණිකව මෙමරියට දාගන්න ඔව්ව මොනවද තාත්තේ මට ෂණිකව මෙමරියට දාගන්න උඹ අනේ අම්මේ මට මතක නේ උඹ ඔය වගේ ඕ ලෙවල් විභාගෙට ෂණිකව මෙමරියට දාගත්තා ආපු රිසල්ට් එකත් මට මතක නේ තාත්තේ මං පාඩම් කරපුවා නෙමෙයිනේ විභාගෙට ආවේ ඒකනේ ඔතන කේස් එක මේ පරිම වෙන්නේ මට දේව වරමක් සෙට් කරලා දෙනවද කියන්නකෝ ඒකේ මොනවද කරන්න පුළුවන් කියලා කියන්නකෝ මෙහෙමයි ඉතින් ඔය දේව වරමක් උඹට තියනවා කියලා හොඳ ප්‍රචාරයක් ගන්න පුළුවන් නම් අම්බානකට වැඩ තියනවා එව්වා මොකොත් නොකර නිකන් මහන්සි නොවි සාත්‍තරයක් ගියාගතත් අම්මා පාට කැපිල්ල බං ඉර තාත්තේ ඉනේ දෙයියත් එක්ක සෙට් වෙලා කරන්නනේ තියෙන්නේ වැඩි දෙයියන්ට බලතුරු මට සල්ලි අන්න හරි ඔබට
මූලික සිද්ධාන්තය දැන් තේරිලා තියෙන්නේ. අනිත් ටිකත් ඉතින් පිළිවෙලට අල්ලගනි. ඔබට ආරූඪ වෙන්න පුළුවන්ද? නිකන් අමුෙන්ද? යකෝ. ඔබ දෙයියොත් එක හෙල්ලම් කරන්නද බල හදන්නේ? නේ තාත්තේ. හොඳ සීයෙන්න බඹර වගේ ඔළුව කරකවන්න බෑ තාත්තේ. ඒකයි. මම කියන්නේද? ඔය 33 කෝටි දෙයියෝ ඉන්නේ කේ? අපි ආතල් ෆ්‍රැන්කි දෙයියෙක් ආරූඪ කරගමු. දෙයියෙ නේද? රස්තපාරි. අදම දාගෙන ඉන්නේ තියෙන්නේ. අහිංසක දෙයියෙක් තාත්තේ. ඇස් අඩෝන් වෙල පාවෙන නිකන් මේ. බලන්න මදනින්. ආ කූඩුවර දාන්නේ මූ හදන්නේ. ඔයිද මන්තරි. Sorry, Bully. Danny, mene durupiyal siye chocolate ekama geuna. Ani dawasa geena kota loku ekak geena hondi. Yako, katawal dekata chocolate pollama geewane. Ahako, me Bully ekin ayye. Appata ba uni naga. Ko yage atta fotta dinne ko. Mage atta. Lechere ne phalo. Aganda ko. Ambu. Ey, diwali sinu hololama oyage atta korosuela. සුන්දර දිවිය මගේ අසුන්දර කළා අනේ අකෝ අපේ තාත්තට දෙයිය බූට් එකක් තියලද කොහෙද මටත් ඇහුණා සරණ මල්ලි ඒකනේ බං යාතිකා එන දේවාලෙන් විරාගී තැහෙන්නේ එහෙයි ෂුවර් එකටම අධිගෘහිත දෙයිය ඔක්ක අදාගෙන යන්ට ඇතියෝ අයිනේ අපේ තාත්තත් දෙයියන්ට තියෙන පූජවට්ටියේ තියෙන රහගුණ පළතුරු හක්කට තියලා අල්ලනවනේ දෙයියන්ට දෙන්නේ දප්ප වෙච්ච කෙහෙල් පුස්තාපු දියුල් දෙයියන්ට උනත් ඕවට ඉවසු හැගියේ මෙන්න හා වැඩ කරන් ආව
අනේ අම්මේ මෙහාට වරෙලා ගොම්බාන ඇයි මේක ඇති දෙයියෙක් නෑ බොලව තොපි දෙන්න හැමතිස්සම නැති දෙයියෙක් ගැන කියලා මාව ඇත්තටම දෙයියෙක් ඉන්නවා කියලා හිතවලා බය කරන්න එපා හොඳේ ඈ මොකද දැන් උඹලා ගෙනාපු වැඩේ තාත්තේ ආ කොකුසෝ මක්කලගේ ගෙදර ආරක්ෂාවක් කරන්න ඕනේ කිව්වා රේට රේට කවුද ඇවිදිනව වගේ ඇහෙනවලු රේතෙක් ඕකට මං ඕනේ නෑ බං උඹලා දෙන්න වැඩේ බාර ගනිල්ලකෝ පෙරේතය හැලවන්න මංගිනදේහපල්ලකෝ මම මතුරුපු බොල්ලක් උඹලගේ අතට දෙනවා දැත බදලා පෙරේතයාට නෙලන්න තියන්නේ ආයි පෙරේතයා දුවයි කොහමද දන්නවද විලුඹ නිතම වදින්න ඔය පෙරේතයා වෙන කවුරුත් නෙමෙයි බං කොකොසෝමගේ දුව බාල්දි ලතා එක්ක යාළු වෙලා ඉන්න වැල් මහතුවා ආ උඹලා පිළිකන්නේ රැකලා ඉඳලා පෙරේතයා එනකොට ගහලා එලවලා ගාන ඉල්ල ගනින්නකෝ යකෝ ඊහෙද ගෝලියා දිනයි යුගයේ අවශ්‍යතාවය බලලා අපි මෙහෙම පෝස්ටරයක් ගහමුද කියනකො කොමෙයන් වශී 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 සුරසුදුන් දුරචරින් තම ස්වාමියා ගලවා ගැනීමට අවශ්‍යද ආ සහකරුගේ සහකාරියගේ අනියම් ඇසුර පීඩාවත්ද ආ වරු තුනෙන් සදා සහනය කැවිලි නැත පැවිලි නැත ඇතුවේ ලං කිරීමද ලංගුවේ ඇත් කිරීමද පෙම්වතියගේ ළඟම යෙහෙලිය ආකර්ෂණය කර ගැනීමට නවරදුවේ ක්‍රම සහ විදි ගුප්ත කටයුතු විශාරද මහසෝ නිපුන් MBBS මලයාලි මොකද බා මූණ දිහා බලන්නේ නෑර MBBS කිව්වා ඒ දොස්තර නෙමෙයි බං එනා MBBS කියන්නේ මහසෝන් බයිරව බුත් ස්පෙෂලිස්ට් මන්ත්‍රාචාර්ය කිනිදලගේ කපු මහතා වැඩේ නම් හොඳයි මේ ඕකට තව දාහන් වැඩේ හරිය පසු මුදල් ගෙවන්ටයි කියලා යකෝ එතකොට වැඩේ කරගෙන මාරුවේ ඉන්නේ එහෙම දැන් මම වැඩේ ඉනවා බං වැඩේ කරගන්න ආවමනේ ගාන කපන්නේ පූජා භාණ්ඩ වලට එහෙම ගාන කපා ගමු මන්තර බොරු තමයි පැටියෝ ඒ තෝම මන්තර බොරු කියලා කෑ ගහන්න එපා ඔයා මේ දේවාලේ කපුවගේ දුවනේ ඕම මොකක්ද කියන්නේ පල්ලි කකුල කෑවා ඔයාගේ කකුලේ ගැට ගාලා තියෙන ගෙජ්ජි වලට බල්ලෝ රොප්පු වෙනක නවත්තන්න බෑනේ ඕම මොකද මොකද මේ සද්දේ ආ ආ ඔයා මොකද පත බෑ උනේ දේවාලේ මේස උඩින් කකුල තියාගෙන යකෝ දෙයියෝ කෝප වෙයි අනේ ඉන්න දෙයියෙක් ඉන්නවනම් මේම වෙයිද මොකද එරේ දමඩ ගොනෙකුත් ඇන්න නේද? ඔලව දැක්කාම සත්තු කුලප්පු වෙලා කුපිත වෙන ගහන දෙයක්ද බං? ඔය බලන්න. කො මාක් එකක් නැහැනේ බං කකුලේ. ඒකනේ නග. ටොනික් පියම් බාර නැහැනේ ඔන්. කකුල නිකන් දෙරිණ වගේ උන්නේ. දැප්පලිච්ච නාගි පල්ලි කැපුයි තාත්ත. මම මතුරුපු තෙල් පොට මං ගන්නේ. අපෝ අපෝ. ඔය මතුරුපු තෙල් එපා. ඒව ෂුවර් නේ. හැබැයි තාත්ත ඉන්ජෙක්ෂන් කඩු ගන්නත් මගේ තෙල් සුවරුත් නැත්තම් උඹට ඉන්ජෙක්ෂන් කටු ගහන්නත් බැරි නම් ඔය දත් නැති බල්ලෙක්නේ කාලා තියෙන්නේ නේද බූලි ඇඩ්ඩියෝ ගුරුනාථ මාමා මෙන්න මේ කෙල්ලව එක්කගෙන ගිහිල්ලා කඩුව නැති ඉන්ජෙක්ෂන් එකක් ගස්සන් වරෙන් අනික නම් හොඳයි තාත්තා නැත්තකින් ගොන් ගහ සඳුන් සුවඳින් නැගෙන සුමදුර වදන් සවනත වැකේවා නැගින සුපහන් දසුන් දැක්මෙන් දවස සුබ දිනයක්ම වේවා තබන පයලි සලා වැටිලා දත් පහක් බිම වැටේවා ආක යන වලි ඇඟට ඇවිදින් දවස අලවි කෙළම වේවා මොකද ගුරුනාථ මාමා ඒ කිව්ව කයිය වස්ද ඔක සෙට් වස් රීමික්ස් එකක් අතදා බලන්න මම මේ කියන්න යන්නේ ඈ අන්න ගුරුනාසේ මම ආ
කවුද ඇන්ටි කෙනෙක් කෙනා එන විදියෙන් තෙල් මැතිරිල්ලක් වගේ ඕ හරි හරි මං තෙල් මැතිරිල්ලන්නම් අපි ඒකටම ග්‍රහ පූජාවකුත් පට්ටල් කරලා දාමුකෝ ඔය හනු කුරුමිටිය පත්තු කරලා ගනි ඉස්සරහට ගිහින් පිළිගනින්කෝ එහෙම එහෙම එන්නම් ඇතුළට මේ කපු මහත්තයා මේ දැන් තමයි භාවනා කරලා දේවාලට ගිය ඕ අඳුරු දානවා නම් දාගෙන මේ වැඳගෙන ඉන්නකෝ හා හා වැඳගෙන ඉන්න ඉංගේ තේද කාසි ටික දාන්නම්කෝ හා යන්න रोग लक्षण पोडन මේ එතකොට පන්ති යන්නේ එහෙම උනන්දු යන්ටි එලිවෙනකල් ෆෝන් එකත් ඔබන වෙයි හරියටම හරි ෆෝන් කාඩ් දාලා ඉවරයක් නේ කපු මහත්තයා දුවට පෙරේතෙක් වෙහිලා ඉන්නේ නදී දෙයියේ ආ කලබල වෙන්න එපා අපිට පුළුවන් පෙරේතය අල්ලලා බෝතලයකට දාලා දෙන්න මෙන්න මේ ලැයිස්තුවේ තියෙන බඩු ටික අරන් බඩුරු 3000ක් ලැයිස්ති කරන් එන්නකෝ හා මම මේ කපු මහත්තයා ළමයාව කොට දාලා දෙනවා නේද නැත්තම් ළමයාව කොට දාලා අපිත් කොට යනවා එහෙමයි හැමදාම එහෙනම් මං ගිහින් එන්න හොඳා හොඳා මේනවා 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 හා අපි පෙරේතය එළුවා පෙරේතය එළුවා හැබැයි ඌව බෝතලයක දාන්න බෑ පෙරළියක නම් දෙන්න හැකි පෙරේතයට අම්පානට නෙලලා අපි දේවාලයට ගලන් ආව හැයියකෝ පෙරේත මේ දේවාලයට ගෙනාවා ඕ බලමු ගෝ බලමු මේ ඉන්නේ අන්තරනාද බලන කපු හත්තය මම මේ දේවාලයට ආපු ටිකට ඌ ගෙතරින් ගලන්නේ හා තාත්තේ උදේ සරණ ඇයි බං උඹ මාව මෙහෙම අසරණ කරන්නේ? ඉතල කරපු දෙයක් නෙවෙයි තාත්තේ. දේව වරමින් උනේ. දුක් විතරයි.